Hi, konnichiwa hamotama. Ithin adath harshanth ekka aawa podi video ekak karanna me pahuge dawasala godak kattiya message karala tibba YouTube ekata comment karala tibba ekaana Facebook ekata message karala tibba me visa reject una dewal gena ahala. Ithin harshana ara podi article ekak liyala tibba ma ekak dama Facebook ekek. Ithin e ganath ekata gana thamai aave. Giya sathiye video ekak daaganna beruna me ekata samawa illana. Ithin ekata hariyana video deka aniwaryen daana issarahata. ඉතින් එහෙනම් පටංගමු හර්ෂණ බොහොම ස්තුතියි අදටාවට මේ දැන් ගොඩක් කට්ටියගේ වීසා රිජෙක්ට් වෙලා තියෙනවා විශේෂයෙන්ම ටෝකියෝ වල තමයි වැඩිපුරම රිජෙක්ට් වෙලා තියෙන්නේ මොකද්ද සාමාන්‍ය හේතුව ටෝකියෝ වල රිජෙක්ට් වෙන හේතුව වලට ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ටෝකියෝ වලට ගන්න ප්‍රමාණයක් ඉන්නවා දැන් ලංකාවේ තරම් නෙමෙයි ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ ඔව් චීනෙන් ගන්නවා වියට්නාම් ගන්නවා නේපාල් ගන්නවා ෆිලිපීන් දැන් සාමාන්‍යයෙන් ජපානයේ වැඩිපුරම ජපන් භාෂාව ඉගෙන ගන්න ඉන්න ශිෂ්‍යෝ ගත්තම රටවලදී අංකයකට චීනේ වියට්නාමය නේපාල කියන්නේ අංකයකට ගත්තොත් චීන ජාතික වලට වැඩි දැන් මේ දවස් වල අඩුයි අර මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක සාමාන්‍ය වැඩිපුරම චීන එනවා ඊට පස්සේ වියට්නාම් එනවා ඊට පස්සේ නේපාල එනවා ඊට පස්සේ ෆිලිපීන් ඊට පස්සේ ලංකාව කට්ටි එනවා ඊට පස්සේ ෆිලිපීන් අය ඉන්න ඔය රටවල් පහ හය ඇරෙන්න අර දැන් ගොඩක් ඉස්කෝල වල වෙන රටවල් වල කට්ටි ඉන්නේ එක්කෙනා නැත්නම් දෙන්නේ සමහර අය වල නැත්තරම නැහැ නේ සාමාන්‍ය ප්‍රංශ ජර්මන් හරි අපි එතනින් යනවා चीन कट्टिया मेट अभी चीन कट्टी अर्थकाली साहुतरण सुधुतर सीड एकदेट मार आर्थिक स्थार ලංකා ස්ථාරත්‍ය තියෙන පුළුවන් නමුත් ලංකාවේ ඉඳන් මෙහෙ වැඩ කරන්න මුදල් ලැබීමේ හැකියාව නැති කට්ටියනේ ගොඩක් ඉන්නේ නෑ නෑ දැන් එතකොට දැන් ගොඩක් බලනවා දැන් වීසා දෙද්දිත් ගොඩක් කරන දැන් ලංකාව අපි ওই වීසා වලදී කරපු දේවල් ඔය දැන් මෙහි ඉමිග්‍රේෂන් එක දන්නවද දැන් මම ගොඩක් ඔය ඒජන්ට්ලා දෙතුන් දෙනෙක් අඳුරන කට්ටියත් එක්ක මම කතා කරා ඒගොල්ලෝ කියනවා දැන් ගොඩක් කට සල්ලි පෙන්නන ඒවා දැන් ඇත්තම බැංකුව පෙන්නදී රිජෙක්ට් වීම සම්බන්ධ වැඩේ ඒක ඇත්තම කියන්නේ දැන් අපි කියමු නිසල් වායනවා කියලා වා වා ඇත්තම වාගේ සල්ලි පෙන්නන ලංකාවේ මෙලිකත් බැංකුව जनगण प्रधान हेतु अक्टोबर इंटेक अक्टोबर जनवरी යාට තමයි ඒ රීසන් එක දෙන්නේ සමාජාලාට දැන් අපි දන්නේ ඇත්තම රීසන් එක ඒකද කියලා අපි දන්නේ නැහැ නේ නැහැ ඔව් දැන් ඒක ඉමිග්‍රේෂන් එකේ තමයි දන්නේ දැන් අපි දන්නේ නැහැ නේ ඇත්තටම දැන් මේ වීසා එක රිජෙක් කරන්න හේතුව ඉමිග්‍රේෂන් එක කියන එකමද නැත්නම් සමාජාට අපේ වීසා එක ප්‍රශ්නයක් නැතිලා අර 50 50 අවස්ථාවේ මේව කරාද කියලා දන්නේ දන්නේ නැහැ නේ මොකද 50 50 අවස්ථාව කියලා කියන්නේ මේ පාර ගොඩක් වීසා රිජෙක් කළා තියෙනවා දැන් සෑහෙන කට්ටිය 10 දෙනෙක් දාපු දැන් වල සමාජාට 5 දෙනෙක් විතරක් කියලා 5 දෙනෙක්ට නැහැ रिजेक्ट
හතර ඊ එකයි හතර කේ එකයිනේ මේකේ සම්පූර්ණ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක ගැන කියන්නේ අපි ස්පෙන්නන සල්ලි ගැන සහ ඊළඟට බැංක් ස්ටේට්මන්ට් එක ගැන යන්නේ ඉතින් ඒකේ ගොඩක් කරලාට හේතු දෙනවා මන්ද ඔක ගොඩක් කර ලංකාවේ නම් මෙහෙට වැඩිපුර ශිෂ්‍ය වෙන තැන ආයතනක මේ කෙනෙක් එක්ක මම සම්බන්ධව කතා කරලා හැවි විස්තර ටික යාමට පෞද්ගලිකව කිව්වා ඒ ප්‍රධාන හේතු කියන්නේ දැන් සමහර වෙලාවට දැන් අපි වීසා ප්‍රොසෙස් එකක් තියෙනවානේ දැන් අපිට කියනවනේ දැන් අර ඒජන්ට්ලා කියනවනේ දැන් මේ මාසෙ ඉඳන් අපි වීසා ඇප්ලයි කරනවා කියන්නේ වීසා ડોකියුමන්ට් බාර දෙන ඉමිග්‍රේෂන් එකට ඒ බාර දුන්නම මේ අර මේ වීසා ප්‍රොසෙස් එකේ ડોකියුමන්ට්ස් වලට අදාළ කට්ටියට මම මේ කියන්නේ අම්මා තාත්තා ඔය ස්පොන්සර් කරන කෙනා අතිරේක අපි වැඩ කරපු තැන් අපි බිස්නස් කරලා දැන් අපි බිස්නස් කරලා දැන් තමන්ගේනේ මම කියන්නේ අපි රසාවක් කරාන ඒ තැන් වල ප්‍රධානින්ම දන්නල් තියන්නේ ඒ වගේ කියනවනේ ඉතින් ඒ කාල සීමාව ඇතුළත සල්ලි පෙන්වන එකත් එහෙම සල්ලි අනිවාර්යෙන් account එකේ තියෙන්න ඕන ඒගොල්ලෝ චෙක් කරලා බලනවනේ මේ මේගොල්ලෝ අනිවාර්යෙන් ඉමිග්‍රේෂන් එකෙන් කෝල් කරනවලු මේ කියන්නේ අපි දැන් සල්ලි පෙන්වන්න තියෙන ආයතන කෝල් එකක් දෙනවලු නොදෙන්නේ නැහැ ඒක අනිවාර්යෙන් අර අපිට ඉමිග්‍රේෂන් එන කෝල් එක නොවෙන්න පුළුවන් ස්පොන්සර් කරන කෙනාට නමුත් අර බැංක් එකේකට අනිවාර්යෙන් කෝල් එකක් එනවා ඒක අනිවාර්යෙන් ඒක වෙනවලු මේ ඒක මම දන්නේ නැහැ ඉතින් මේ ඇත්තටම කෝල් කරනවා නැද්ද කියලා කියනවා මම දන්නේ නැහැ මේ ඒක අනිවාර්යෙන් ඒක වෙනවා කියලා කිව්වා ඉතින් ඒකකින් දා සමහරට දැන් ඔය ගොඩක් හතර ඊ එක හතර කේ එකේ වීසා රිජෙක්ට් වීමේ සම්භාවිතාව ගොඩක් වෙලාට තියෙන්නේ දැන් ඔය සමහරවිට ඒගොල්ලෝ චෙක් කරන වෙලාවට මේ සමහරට account එකේ සල්ලි නොතිබලා තියෙනවා සමහර සල්ලි වෙන්න නැහැ ඉන්නෝනේ දැන් වාර සල්ලි වෙන්න ඕන මඩක් වෙන්න ඕන සමහරට මේ මිනිස්සු සල්ලි පෙන්නන්නේ අතේ තියෙන ලක්ෂ 50 තමයි රෝල් කරන්නේ ඔය බැංකල දැන් කැත්තම කතා එකේ ගින්න කට්ටි අර අරහනේ ඔය වැඩේ කරන්නේ ඒ කට්ටියට සල්ලි දෙදී එහෙමනේ කරන්නේ සමහරට එකම ලක්ෂ 50 හතර දෙනෙක්ට එකපාර වෙන්නීමේ අවස්ථාව තියෙන රටවල් හතර දෙනෙක්ට ලයික් කෙන ජපාන් එක්කෙන නිව්සීලන්ත එක්කෙන ඔස්ට්‍රේලියා කැනඩා ගියමුකෝ එකම සල්ලි ටික කරගවනවා කියමුකෝ මම එකපාර account හතරක් අදිනවා අරකින් අරකින් අරකට අර මේ ලක්ෂ 50 කරකවද්දී සමහරට අපිට කියන්නේ මේ මනුස්සයා සල්ලි ගන්නත් පුළුවන් පුළුවන් අපි දන්නේ නැහැ අපි හිතන්නේ ඇත්තටම අපේ account එක. ඔය දැන් ඔය කියන account එකේ දැන් පෙන්නන එකේදී ඇත්තටම අපිට අපේ අතට දෙනවා document එක සමහර agent ලා හරහා යන තැන් වල agent කෙනෙක් මෙයාගෙන් කරගන්න කියලා. සමහර අපේ අතර නොවෙන්නත් පුළුවන් ඒක. එහෙම දැත්තා. ඒක තමයි වේගනේ දැන් මං කරපෙලායිද මගේ අතරත් ඒක ඇත්තටම හම්බුන්නේ නැහැ. නමුත් ඒක අපේ විශ්වාසය මත පදනම්ම නේන්නේ. ඒතොර එහෙම කරන කට්ටිය මම හැමෝම කියන්නේ නෙමෙයි කියන සමහර මිනිස්සු ඉන්නවා. ඒත් එහෙම check කළ බලන වෙලාවට account එක සල්ලි දීපේ නැතුනොත් මේගොල්ලෝ හිතනවා මේගොල්ලෝ මේක කරන්න බොරුවක් කියලා. ඒකට මේ සාමාන්‍යයෙන් බ්ලැක් ලිස්ට් එක තියෙනවානේ ෆිනෑන්ෂල් කම්පැනිස් බැංක් එහෙම ඒව සම්බන්ධයෙන් මොකද ලංකාවේ ඒ බ්ලැක් ලිස්ට් එකලා තියෙන ප්‍රධාන හේතුව තමයි අර වගේ ඉමිග්‍රේෂන් කෝල් කරද්දී ෆෝන් ආන්සර් කරන්නේ නැති එක ඊට අතිරේකව account check කරලා account වල සල්ලි නැති එක ඊට පස්සේ මේගොල්ලෝ fake accounts හැම එකක් ගොඩක් කරාට එකෙන්ම දැන් අපි කියමු කෝල් ආන්සර් කරන්නේ නැති සල්ලි නැති වෙච්ච එකම දෙයක් එක දිගට වෙනවා එකම ආයතනයක එතකොට ඒ ආයතන මේගොල්ලෝ බ්ලැක් ලිස්ට් කරා ඒ බ්ලැක් ලිස්ට් කරලා තියෙන ගොඩක් කියවා මේ ලංකාවේ ඇත්තට තියෙන මේ මූල්‍ය අරබු දෙය ඉඳ නෙමෙයි අපේ ආර්ථික ප්‍රශ්නේ ඉඳන් ඊට කලින් ඉඳන්ම බ්ලැක් ලිස්ට් කරපු ඒ සමහර බ්ලැක් ලිස්ට් වෙච්ච මේ තැන් තියෙනවා සමහර රටවල වලට වෙනස් වෙනවා දැන් ජපානයේ බ්ලැක් ලිස්ට් කරපුවා සමහර රටවල කැනඩාවට හරි වෙනත් රටවල වලට හරි ප්‍රශ්න නැ නෙවෙන්න පුළුවන් ඒක ඒ රටවල වල ඉමිග්‍රේෂන් එකෙන් දා දැන් සම්ලු උදාහරණයක් කියනවනේ ඔය ගොඩක් කියව ලංකාවේ විස්තර අරගෙන තියෙන්නේ ඔය 2000 කොරෝනා කාලේ මේ ටෝකියෝ හිටපු ටෝකියෝ ඉමිග්‍රේෂන් එක ලොක් කරන යා තමයි ගොඩක් කියව මේ ඔය ලංකාව ඇතුළු ගොඩක් ඔය මෙහෙට එන රටවල කට්ටියගේ ගොඩක් ඔය කොරින් එනවාද මොකද්ද මේගොල්ලෝ කරන්නේ මේ මොකද්ද ගේම් එක කියන එක ඔයාගෙන තියෙන මේ මොනසේ කාර තමයි වැඩිපුර විස්තර හොයලා තියෙන්නේ ඒකට මේගොල්ලෝ දන්න දැන් එන කට්ටිය ඔක්කොම ගේම් ගහලා ඉන්නේ දැන් මේගොල්ලන්ට ඇත්තම කියන ශිෂ්‍යයන්ට වඩා වටින්නේ මේ රටේදී මේ රටේ ශ්‍රම බලකාය ඇත්ත කතාව ඒක ශ්‍රම බලකායන්නේ මේ කට්ටිය කියන මොකද දැන් මෙහෙට ඉගෙන ගන්න එන අයගෙන් ඇත්තම කතාව ටෝකියෝ ගත් අපි ටෝකියෝ සිටි එක ගමුකෝ ටෝකියෝ සිටි එකේ පෑ 24 පෑ 24 ඒ චේන් එක ඇදගෙන යන්න අර රෑ පෑ ගානක් තියෙනවා ඔය පෑ ගාන ගහන්න විදේශිකයනතෝ බෑ ඇත්ත කතාව ඒකනේ අපි කොන්වෙනියන්ස් ස්ටෝර්ස් එකට ගියත් 7-Eleven හරි ෆැමිලි මාට් හරි ඔය 24/7 රෙස්ටුරන්ට් චේන් වල හරි ගොඩක් තැන් අනිවාර්යෙන් විදේශිකයෙක් හෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි අවමයි ඉන්න ඕනේ වැඩ කරන චිට් එකේ හැම රෙස්ටුරන්ට් එකම මේ කිචන් එක ගහන්න මේ වැඩ කරන්නේ ෆොරිනර්ස් ලා ඔව් දැන් ෆොරිනර්ස් ලා නේ මොකද දැන් ජපන් කට්ටිය ඉන්ෂුකුත් ඒ කියන්නේ රෙස්ටුරන්ට් ෆීල්ඩ් එක වැඩ කරන්න කැමති නැහැ ආහාර පාන සැකසුම් මේ පාන ශාලා ශිෂ්‍ය වැඩ කරන්න කැමත්තක් දක්වන්නේ නැහැ ඇත්ත කතාව ඒක අපුණා පෞද්ගලික තේරෙනවානේ ඒක පිරිමහ ගන්නනේ ඔය ගොඩක් කරලා කරන්නේ ඇත්ත කතාව දැන් ඒකෙන්ද දැන් රිජෙක්ට් කියන එක ගත්තම ඉතින් අර දැන් අපි දැන් ඉස්සෙල්ලා ගුණේ දැන් සල්ලි පෙන්නන කේස් එක
ඊට අතරේකව තියෙනවා දැන් කෝල් කරද්දි කෝල් ලාන්ස් කරන්න තුනමත් එහෙම ප්‍රශ්න තියෙනවා සමහරලාට දැන් තව එකක් තියෙනවා දැන් අපි ගේමුකෝ දැන් ඇත්තට අපි සමහරලාට කියනවා ස්පොන්සර් ඔයා කියලා හරිද දැන් සල්ලි දරන එක මගේ තාත්තා ස්පොන්සර් කරනවා කියව මට ඇත්තට තාත්තා සල්ලි නේ වෙන කෙනෙක් තමයි මට සල්ලි දෙන්නේ තාත්තගේ නමින් එයා තමයි ඔක්කොම කරන්නේ නමුත් තාත්තා ස්පොන්සර් කරන විදිහ තමයි පෙන්නන ඉමිග්‍රේෂන් එකේ තාත්තා කෝල් එකක් තාත්තේ නානා දැන් ඒක ඉමිග්‍රේෂන් එකෙන්ද ලංකාවේ තියෙන මේ ජන ජපන් තානාපති අධිකාරිය හැලා සිංහලෙන් කතා කරන්න කියලා දන්නේ නැහැ සමහර ඉංග්‍රීසියෙන්ුත් එනවා සිංහලෙන්ුත් එනවා මේ ඉතින් මේ කතා කරනාට තාත්තා අධිසරෙක් ගියොත් නෑ මේ මට එහෙම ආදායමක් නෑ මම කරන්නේ මේක මෙහෙම එකක් නැහැ කියලා එතනින් ඉවරයි ඒකේ අනිවාර්යෙන් අපි දෙයක් කරනවා නම් අපි ඒකට ඒ ක්‍රියාපටි වලියට සම්බන්ධ හැම කෙනාම දැනුවත් කරලා තියෙනවා දැන් ඔකව සාමාන්‍ය වීසා රිජෙක්ට් වෙන්න තවත් බලපාන කාරණා නේ ඉස්කෝලේ ප්‍රශ්නේ. ඔව් ඉස්කෝලේ. ඉස්කෝලේ මෙහෙ බ්ලැක් ලිස්ට් වෙච්ච ඉස්කෝලේ තියෙනවා හරියට ගණන් නැති නිසා එක එක පාස් වෙන නිසා. එතකොට ඒවත් රිජෙක්ට් වෙන්න එක හේතුවක්. ඒකක් තියෙනවා. තව එකකුත් තියෙනවා. අපි කියමුකෝ දැන් මං උදාහරණයක් කියන අපි ටෝකියෝ වල තියෙන ඒ කියලා ජපන් භාෂා පාසලක්. හරිද? ඒකට ලංකාවේ නම් අපි වෙනවා අපි කියමුකෝ දැන් නමක් හදමුකෝ සකුරා කියන එක. සකුරා කියලා ජපාන් ලංකාවේ තියෙන ජපන්ට යවන ඒජන්සි. සකුරා ඒජන්සි නෙමෙයි මේ අපි සකුරා ඒජන්සි නෑ අර මම උදාහරණ ගන්න හරිද ඒකද මේ එහෙම නමකින් තියනවා නම් එයා එතන ගැනනේ අපි කතා කරන්නේ උදාහරණයක් ඉදිරිය ජපානයේ සකුරා තියෙන නිසා අනිවාර්යෙන් උදාහරණයක් ඉදිරිය ගන්න එහෙම නැත්නම් මේ සකුරා නමින් තියෙන කිසිම ආයතනයක් ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා අපි ඒ කියලාම ගමු නැත්නම් ඔක කට්ටිය වීඩියෝ කැරලක් ගේමෙන් හදලා එහෙම දාන්න පුළුවන් ආයතන වලට මඩ ගන්න මේ ඉතින් අපි ගේමුගේ එහෙම ආයතනකින් එකම ස්කෝල්ට එවනවා කියලා අපි ගියමු 10 දෙනෙක් යනවා කියලා. ඒ 10 දෙනාටම සල්ලි පෙන්නන්නේ එකම තැනකින්. ආ. ඒ 10 දෙනාටම සල්ලි පෙන්නන්නේ එකම තැනකින්. ඒ 10 දෙනාටමම අයදුම් කරන්න එකම ජපානේ පාසලකට. ඒ 10 දෙනාටම ලංකාවෙන් ජපන් භාෂා පාඨමාලා හැදෑරුවා කියලා සහතිකය දෙන්නේ එකම තැනකින්. මම කියන කියන්නේ එක තැනකින් කියන වෙන් වෙන්ව නෙමෙයි. එහෙම දැම්මම මේකෝ සැකහිතල විසරි චෙක් කරයි. මෙතන නිකන් මේ බොරුවක් කියලා. දැන් අපි 10 දෙනෙක් කියනවා. එවනවා කිමුකෝ 10 දෙනා සල්ලි පෙන්නනවා නම් එතනින් 10 දෙනාගේ අඩුතරමේ 5 දෙනෙක්වත් එකම ආයතනයෙන් පෙන්නන ඉතිරි 5 දෙනා වෙන තැන්වලින් පෙන්නනවා. ඒතර ඒගොල්ලෝ ඒක එච්චර ලොකු හිතන්නේ. මොකද හැම ළමයෙම එකම එකම ඩිස්ත්‍රික්කෙත් නෙමෙයි. එක එක තැන්වල. එක එක තැන්වල. ඒතර දැන් අපි කිමුකෝ දැන් අපි දැන් ආයන්න කියන එකෙන් පෙන්නනවා නම් ඈයන්න කියන එකෙන් හරි අනිත් ඥාන පෙන්නන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඊට පස්සේ අර ජපාන් ලංකාවේ ජපන් භාෂාව ඉගෙන ගත්ත කියලා සාතිකයක් දෙනවනේ. ඒකත් එකව දැනික ඉෂුව කරලා තිබ්බොත් එතරම් ප්‍රශ්නයක්. දැන් ඉස්සර ඔය ප්‍රශ්න තිබ්බේ නැහැ. ඉස්සර ඔය ප්‍රශ්න තිබ්බේ නැහැ කියන්නේ දැන් ඉස්සර ඔක්කොම එකම තැනින් ආවට සල්ලි පෙන්නුව තැන් තැන් වල සමහර අය. දැන් හැමදේම එකම තැනකින් මම එකම තැනකින් කියලා අදහස් කරන්නේ 10 දෙනාගේම සල්ලි පෙන්නන තැන එකම තැන. 10 දෙනාම එන්නේ එකම ඒජන්සි. ඒජන්සි නම 10 දෙනාටම එකයි. සල්ලි වෙනවා දිය තැනත් එකයි. ඊට පස්සේ මේ ජපාන් භාෂාව ඉගෙන ගත්ත කියලා සාහිත්‍ය ඉදිරිපත් කළ දිය තැනත් එකයි. ආයුධම් කරන ජපානේ පාසලත් එකම තැන. එහෙම වුණාම මේ දවස්වල ඇටිය ප්‍රශ්න. දැන් තව මට ගොඩක් කට අහලා තිබ්බා ඒගොල්ලෝ වීසා එකපාරක් ඇප්ලයි කරලා රිජෙක්ට්. ඊළඟ දෙවෙනි පාරත් ඇප්ලයි කරලා ඒකත් රිජෙක්ට්. ඊට පස්සේ මම මට තේරෙන විදිහට මම කියපු දේ තමයි මේ දැන් දෙපාරම එකම ඒජන්සි එන්න ඔගොල්ලෝ රිජෙක්ට් කරලා තියෙන නිසා ඒජන්සි මාරු කළ බලන්න. මේකද මෙහෙමයි දැන් ගොඩක් කට්ටිය රිජෙක්ට් වුණාට පස්සේ ගොඩක් ඒජන්සි වල ඉන්න අය කරන්නේ නැති වැඩ තියෙනවා දැන් සමහර කට්ටිය බොරුවට 4E4E කියලා ෂේප් වෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තට 4E4E කියලා රීසන් එකක් දැම්මට අනිවාර්යයෙන් රීසන් එකට එනවනේ මොකද හේතුව දැන් මුදල් පෙන්වන තැන මේ දැන් සාමාන්‍ය කොමාව දාන තැන තත් තිබ්බම රිජෙක්ට් කරනවා ජපානයේ මේ ඇප්ලිකේෂන් වල අපරක අඩුපාඩුවක් තිබ්බ රිජෙක්ට් කරනවා නැත්තර තව ඒකනේ ඊට අතරේක දැන් කෝල් කරාම ෆයිනන්ස් මේක කම්පැනිට ඒකෙන් ඒගොල්ලෝ ආන්සර් කරන්නේ නැතුව උත්තර දුන්නේ නැතුනාම හරියට හරියම උත්තර දුන්නේ නැතුනාම ඒවලාට රිජෙක්ට් කරනවා ඊට පස්සේ මූල්‍ය ආයතන බ්ලැක් ලිස්ට් නා දැන් ඒක බ්ලැක් ලිස්ට් වුණොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ රීසන් එක දෙනවා ෆේක් කියලා දැන් ඒ රීසන් එක දැන් අපි ලංකාවේ ඒජන්ට් කෙනෙක් හිටියට ඒජන්ට් නෙමෙයි ඉමිග්‍රේෂන් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරන්නේ ඒජන්ට් කරන්නේ ජපානයේ තියෙන ජපාන් භාෂා පාසලයි අපි අය සම්බන්ධ කිරීමක් තමයි කරන්නේ එයා අපි වෙනුවෙන් ඉන්න නියෝජිතයා තොර යා කරන්නේ අපෙන් මේ ડોකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගෙන ජපානයේ තියෙන ජපන් භාෂා පාසල් එවන පාසලේ ඉන්න ඉමිග්‍රේෂන් එකට අදාළ කෙනෙක් ඉන්න හැම පාසලකම يعني ඉමිග්‍රේෂන් එක යන්නේ නැහැ ළමයි එන්රෝල්මන්ට් එකේ වැඩ කරන්න කෙනෙක් ડોකියුමන්ට්ස් වැඩ කරන්න එයා තමයි මේ පාසලේ වෙනේ ඒ ටික අරගෙන යන්නේ. තොර ඉමිග්‍රේෂන් එකේ ડોකියුමන්ට් සබ්මිට් කරන්නේ ජපානයේ තියෙන පාසල. අනික ලංකාවේ නෙමෙයි වීසා එක ගහන්නේ. මම
මේ වීසා එක ගහන්න කියලා කියන්නේ මේ වීසෙට වීසෙක ආවට පස්සේ පංච් කරන්න ලංකාවේ මම කියන්නේ ඒක නෙමෙයි මම කියන්නේ වාඩ වීසෙක හම්බෙන්නේ ජපානයේ තියෙන ඉමිග්‍රේෂන් එක දැන් ටෝකියෝ සයිතම චිබා ගත්තොත් කන්තෝ රීජන් එක ගත්තොත් ගොඩක් දා ටෝකියෝ ඉමිග්‍රේෂන් එක හරහා තමයි වීසා ප්‍රොසෙස් එක යන්නේ කියන්නේ අලුතෙන් එන කෙනෙක්ට ඉතින් මෙහෙන් වීසෙක දෙද්දී එලිජිබිලිටි එක දෙන්නේ මෙහෙන් දෙන්නේ එතකොට වීසෙක රිජෙක්ට් කරනවා නම් ඒගොල්ලෝ සති දෙකක් ඇතුළත මේ පාසල අපි දැන් අපි පාසලක් කරා කරනවා පාසල නියෝජිතර කියන බුල මට මේ සාධාරණ හේතුව මොකක්ද කියලා ඉල්ලන ඉල්ලීමක් කරාම මේල් එකක් හරි කොලයක් හරි එහෙම දෙනවලු ස්ටේට්මන්ට් එක. ඒ දුන්නට පස්සේ තියෙන ඊළඟ වීසෙක දාද්දි ඒක හදලා දාන නේද? දෙවෙනි වතාවටත් ඒ වැරද්ද මොකද හේතු වුණ දැනගන්න නැතුව හරියට අපි ගියමු දැන් 4-4 යටදී රිජෙක්ට් කරනවා. අපි දන්නේ මුල් ඇතුළේ බ්ලැක් ලිස්ට් කියලා. අපි ඒකෙම ආයි පෙන්න. තොර දෙවෙනි පාර රිජෙක්ට් වීම සම්බන්ධ වැඩි අනිත් එක සාමාන්‍ය ඒක දැන් ඒක ස්ටුඩන්ට් දන්නේ නැහැ නේ. ඒක දැන් ඒජන්ට්. දැන් මෙහෙමයි මම කියන්නේ ස්ටුඩන්ට් දන්නේ නැහැ කියන්නේ ඒක මම කියන්නේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක මම කියන්නේ දැන් තියෙන තාක්ෂණෙත් එක්ක සහ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඉස්සර වගේ මේ ගොඩක් කට්ටියට දැනුවත් වීමේ මාර්ග ගොඩක් තියෙනවා ඉස්සර ඔහොම තිබ්බේ නැහැ වීසා සම්බන්ධ YouTube එකේ වැඩසටහනක්වත් එහෙම අර කලාතුරකින් එකක් දෙකක් කරන්නේ එහෙම නැහැ අනික හැමදේම Google කරලා බලන්න දැන් බලන්න පුළුවන් මම කියන්නේ අපි දැන් රට යන්න අපිට මොනාවක් තියෙනවා නම් අපි වීසා සබ්මිට් කරනවා නම් මම කියන්නේ නැහැ මේ අරය මෙයා හැමෝම විශ්වාස කරන්න කියලා මොකද මේ අතර හොරුත් තියෙනවා ඔතන මම මට අර එකෙනෙක් කහල් දීප මැසේජ් කළා මේ එයාගේ දෙපාරම එකම ඒජන්සියෙන් රිජෙක්ට්. ඉතින් ඒක තව තුන්වෙනි පාරත් එයා බලන්න ඕනේ. අනිවාර්යයෙන් ඒ රිජෙක්ට් වෙන්නේ ඇයි හේතුව කියලා අහන්න ඕනේ. මොකද අපි ඒ හේතුව දන්නේ නැතුව තේරුම් ගන්නෑ. හරිය හේතුව දෙනවා. දැන් ඔකේ 4-4 කියලා ස්ටේට්මන්ට් එකක් දෙයි මට මොන මේ මගේ ලං ෆොටෝස් තියෙනවා ඒක මේ 4-4 මේ ඉදිරිපත් කරන්න අපි වීඩියෝ එකට ඇටච් කරමු. මේ ඉතින් ඒක දුන්නා කියලා ඒක නෙමෙයි හේතුව. හේතුව. ඒ හේතුවේ තියෙන්නේ ඒක යන්නේ 4-4 කියලා සාමාන්‍යයෙන් යන්නේ මේ ස්ටේට්මන්ට් එකේ නම අපි සල්ලි පෙන්නක දනසා බැංක් ස්ටේට්මන්ට් එකේ ප්‍රශ්නය. ඒත් ඇත්තටම බැංක් ස්ටේට්මන්ට් එකේ මොකද්ද ප්‍රශ්නේ? නමේ වැරද්දක්ද? account number එකේ වැරද්දක්ද? කමාවක් හරි තිතක් හරි මොකක් හරි වැරද්දක්ද? ඒකෝ ඒක ආයතනයේ බ්ලැක් ලිස්ට්ද? අපි දන්නේ නැහැ ඇත්තටම මොකද්ද හේතුව කියලා. කෝල්ස් ආන්සර් කරලා නැද්ද? ආන්සර් කරාට පස්සේ වැරදි පිළිතුරක් ලබා දීලාද? ඒක අපි දන්නේ නැහැ නේ ඇත්ත මොකද්ද කියලා. ඒක තමයි හරි හේතුව අරගෙන මේවරන් සමාජලාට දැන් වීසා එක දෙපාරක් අපි එක ආයතනකින් දා රිජෙක්ට් වුණාම අනිත් ආයතන බාර ගන්න කැමති නෑ. ඒවත් ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් ගොඩක් කාලේ දැන් ලංකාවේ ජනල කරනවා දැන් ස්ටුඩන්ට් වීසා දාලා එක පාරක් දෙපාරක් රිජෙක්ට් වුණාම ඒ කට්ටිය ඊළඟ පාරේ ඒගොල්ලෝ SSW වීසා එකේ කෑවා කියවස හැටියට තියෙන විදිය තියෙනවා. දැන් ඒකට පොඩි කෝස් යන්නේ කෝස් එකක් තියෙන එක කරන්න ඕනේ. ඒක කරලා හැම වෙන කට්ටියත් ඉන්නවා. සමහර ඒජන්ට්ලා ඉන්නවනේ දැන් සාමාන්‍ය ඒජන්ට්ලා වර්ග ගොඩක් ඉන්නවනේ නිසා දැන් සමහර ඒජන්ට්ලා ඉන්නවා ලංකාවේ ඉඳන් ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ වැඩි හරියනකම විතරයි. ජපානට ආවට පස්සේ ඒගොල්ලෝ හොයලා බලන්නේ. ඒක අපිට ඒගොල්ලන්ට වරදක් කියන්න බෑ. අපි ගනුදෙනුව දෙන අපිට රට යාමේ අවස්ථාවයත් එක්කනේ. අපි මෙහෙට පාදගොඩ පස්සේ ඒගොල්ලෝ අපේ අතට දෙන බැඳීම ඉවරයි. සමහර ඒජන්ට්ලා ඉන්නවනේ ආවට පස්සේ මූලික දේවල් ටිකම දෙනවනේ. ඉන්න දැනට කැම්බියම ටිකක් ගිහිල්ලා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉස්කෝලේ කතා කරලා අහනවා මේගොල්ලන්ගේ තත්ති කොහමද කියලා. එතෙන් ඉවරයි. පොන්ටි කරන්නේ. සමහර ඒජන්ට්ලා ඉන්න ඇවිල්ලා මාස 4-5ක් යනකම් ඒගොල්ලන්ගේ ආයතනෙන් ආපු ළමයි ගැන හොයලා බලන කට්ටිය ඉන්නවා. දැන් මෙහෙ කන්න බොන්න නැත්තම් ඒ කට්ටියට මෙහෙ ඉන්න ඒ කට්ටිය අඳුරන කට්ටිය පරණයිට කියලා ඒ කට්ටියට වස්සාව වෙලා දීලා ඒලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලා ඉස්කෝලෙන් මොකක් කරේ ගැටලුවක් තියෙනවා ඉස්කෝලත් එක්ක කතා කරලා එහෙම කරන ඒජන්ට්ලාත් ඉන්නවා. ඉතින් ඒක අර ඒජන්ට් කෙනේ තෝරගද්දී ගොඩක් කියලාට සැලකිලිමත් වෙන්න ඕනේ මෙතනින් ගියේ කලින් ගියේ කට්ටිය කවුද ගිහිල්ලා තියෙන්නේ ඒ ගියේ කට්ටිය කොහොමද ඉන්නේ එතකොට ඒ ගියේ කට්ටියත් එක්ක කතා බහ කළා මේක අපිට කොහොමද මේගොල්ලෝ තන හොඳද මේක කෙනෙක් ගැන ඒජන්ට් කෙනෙක් ගැන දැනගැනීමේ අයිතිය තියෙනවා අයදුම් කරන කෙනාට අනිවාර්යයෙන් දැන් අපිනේ මුදල් අරගෙන යන්නේ එතකොට මට අයිතියක් තියෙනවා අදාළ කෙනාගෙන නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙනවා ඒක මං කාටවත් වරදක් කියලා කියන්න බෑ මොකද අපි අනිත් මොකද අපි කැමති නැහැ නේ අමාරු වැඩේ අනිත් එක තමයි වීසා එකක් ඇප්ලයි කරන්න කලින් හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ වීසා එකක් දාලා රිජෙක්ට් වෙන්න කලින් වීසා එකක් දාන්න කලින් රිජෙක්ට් වෙන්න දෙන සම්භාවිතාව මොකද්ද අඩුපාඩු හැම දෙයක්ම කියන්නේ ඒජන්ට් වගේම නේ තමුන් දැන් ඒජන්ට් අපිට ජපාන්ට සබ්මිට් කරන ડોකියුමන්ට් එක සම්පූර්ණ ડોකියුමන්ට් ලිස්ට් එක කියන්නේ ලිස්ට් එක මේ වනවනේ ඒ හැම එකේම ફોટોකොපියක් අපි ළඟ තියනවා දැන් අපේ ඒජන්ට් අපිට දුන්නේ හැම එකම මේ ඒ ඩිසිට් මේ ටික සබ්මිට් කරනවා කියලා ඒ හැම එකේම ફોટોකොපියක් දුන්නා. මොකද අපිත් දැනුවත් වෙලා ඉන්නත් ඕන. අපි දන්නේ දැන් ඒජන්ට් කියන අතරින් ගිහලා සල්ලි පෙන්නන්නේ කොහොම අපි දන්නේ සල්ලි පෙන්නන මිනිස්සු පෙන්නන්නේ කොහෙන්ද කියලා.
හදිසියේ අපිට ඉමිග්‍රේෂන් එකේ කෝල් එකක් ආවා තෝ account එක මේ සල්ලි තියෙන account එක මොකක්ද කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ ඒක හැමදේම දැනවත් ඒක හැමදේම දැනවත් යා branch එකේ නම කොහෙද පෙන්වන්න තියෙන්නේ සල්ලි කීයක් පෙන්වන්න තියෙනවද ලක්ෂ 47ක් කියලා කිව්වොත් බැහැනේ සමහරවිට වටේනගේකුත් මේ කියන්නේ වටේනගේ නම මොකක්ද කියලා කියන්නේ සමහරවිට වටේන් නැති අගයක් තේනවනේ සාමාන්‍ය මේ කැඩෙන ගණනුත් වෙනවනේ එතකොට අපි දන්නේ නැහැ නේ මේ ගණන් වලින් තියෙනවද කියලා ඒක අනිවාර්යෙන් අපි දැනුවත් වෙන්න ඕනේ වීස එක දාන්න කලින් අඩුතරෙන් 90% තොරතුරුවත් අපි දැනගෙන ඉන්න ඕනේ අපි අඩුමතරම් අපි ජපානයේ ආයුධුන් කරන පාසලේ නම මොකද්ද කියලා දැනගෙන ඉන්න අනිත් එක තව කාරණයක් දැන් මගේ මම ඔය දන්නේ නැහැ ඕසකාවට ඇවිල්ලා මම ඔයාලට කියන්නේ ජොබ් එකක් හොරදෙන්න මාද කියලා ඕසකා කියලා කිව්වට ඕසකා වල එන්න ඩොටේ ගෙන දාලා තියෙනවා මං චරියටත් කිව්වා මචං ජොබ් එකක් හොරදෙන්න කියලා ඌ දන්නේ ඌ ඒ පැත්ත ලං වුණාට දන්නේ නැහැ ප්‍රාන්ත කොහෙද කියන්නේ ඔයලා බැලුවම තන්නේ කර කැලයක් වගේ පැත්තකට තමයි ගෙනලා දාලා තියෙන්නේ දැන් අර වීසා වදින්න ලේසි නිසා ගෙනලා දාලා ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ටෝකියෝ වලට ආවත් ගුම්මා කොහෙට ගියත් නෑ ටික නගරයට කිට්ටු පැත්තක් ඕගොල්ලෝ Google එකේ සර්ච් කරලා බලන්න Google මේක දැන් ලේසිනේ දැන් මේ නිකන් කඩේට ගිහිලා සිතියම් පොත් පෙරලන්න ඕනේ නැහැ දැන් මොකද්ද ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලා ගුම්මා කියලා කිව්වට වැඩක් නෑ ගුම්මා කියන්නේ ප්‍රාන්තය ලොකුයි ලකෙන් ලංකාවට නෑ ලංකාව ලංකාවසරන් නැතුණාට සාමාන්‍ය විශාල ප්‍රාන්තයක් අපි ලංකාවයි ගොත් වා උතුරට යවනවා දැන් උතුර කියලා ගහ උතුර කොහෙද කියලා අපි දන්නේ නැහැ නේ යාපනයේද ගිරිනොච්චිද වවුනියාද මුලදිවද කොහෙද කියලා දන්නේ නැහැ නේ ඉතින් අපි දැනගන්න ඕනේ යන තැන අපක අහන්න ඕනේ තැන මොකද්ද කියලා ගුම්මා කිව්වට පස්සේ ගුම්මා දැන් ගුම්මා ගොඩක් ඉස්කෝලේ දෙන මහේබෂි ගුම්මා ඕතනේ වැරදුනා සමහරවිට නෝ මේ මහේබෂි තකසකි ඉසසකි ඕතෂි වල තියෙනවා ඒ අර අනිත් තැන්වල චුට්ට චුට්ට නිදී සාමාන්‍ය ඉතින් අපි යන්න කලින් දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ කොහෙද මොකද සිටි එකේ නම කියන්නේ ස්කෝලේ මොකද්ද ස්කෝලේ නම කිව්වම Google search කරාම එන ස්කෝල කොහෙද තියෙන්නේ කියලා ඒකයි වෙබ්සයිට් එකේ ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ කියලා බලන්න අපිට බලන්න පුළුවන් ඊට පස්සේ ඒක ළඟපාත දින සාමාන්‍යයෙන් ඔයගලන්ට සිටි එකක්ද මොකද්ද කියලා බලා ගන්න ඕන හොඳම ඔප්ෂන් එක තමයි Google එකේ satellite views search එක සැඩ්ඩ් වියුස් වලට ගියාම කොළපාඩ ගතිය අඩු වෙනවා තනිකරම දුඹුරු පාඩ ගතියක් එනවා නම් බිල්ඩි බිල්ඩින් වගේ දිනනවා ඒක තනිකරම සාමාන්‍ය නගරයක් කියන එක අයිඩියා එකක් ගන්න පුළුවන් දැන් ජපානයේ ඕගලන්ට එහෙම සර්ච් කරන්න ඕන සාමාන්‍ය සඳුදාන දා සැටලයිට් වියු එකක් අරගෙන ටෝකියෝ බලලා ඒ ඉමේජ් එක ඔල්වේදී ආයෙන වටේ වීඩියෝ සර්ච් කරාම ඕගලන්ට තේරෙනවා මේක ටිකක් ඈතද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන එක. ඒක සර්ච් කරනද එන්නේ මොකද සාමාන්‍ය ඈත ගොඩක් ඈතට දැම්මම වෙන්නේ දැන් අර්ධ කාලේ රැකියා ගොඩක් වෙලාට හැදලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ රෙස්ටුරන්ට් ඉදතරින් යහට ගියාම කන්වීනියන්ස් ස්ටෝර්ස් ට්‍රාන්ස්පෝර්ට් සෙන්ටර්ස් ඒ වගේ දේ නේද සමහර ෆැක්ටරිස් තියෙනවානේ ඒ කට්ටිය කැමති නැහැනේ මේ ස්ටුඩන්ට්ස්ලව ගන්න වෙලට ඒගොල්ලෝ කියන්නේ පැය 4 5 ෂිෆ්ට් වලට අපි කැමති නැහැ ඒගොල්ලන්ට ඕන පැය 8 9 10 ෂිෆ්ට් වලට එක්කෝ ඕගලන්ට නයිට් ෂිෆ්ට් එකක් වගේ තියෙන තැනක් නෑ ඒගොල්ලෝ ගන්නවා ඩේ ෂිෆ්ට් වලට ඒගොල්ලෝ ගන්නෑ මොකද ඕගලන්ට අපි උදේ ඉස්කෝලේ යන්න ඕනේ තරි ඉස්කෝලේ වරුවක් විතර ගිය එතනට වරුවක් ගියාට පස්සේ හවසට එන පැය දෙක තුනක් වැඩ කරන්න දෙන්නේ කැමති නැහැ ඒගොල්ලෝ. දැන් ගොඩක් ඈත බලාත් වල තියෙන්නේ ඒවා. මොකද කන්වීනියන්ස් ස්ටෝර්ස් ගත්තොත් ඈත බලාත් වල වාහනේ කියන දුර සමානයි. ළඟපාත නැහැ. බයිසිකලයක ගියත් විනාඩි 10 15 සමානට යන්න තැන් තියෙනවා. නැතුව නෙමෙයි. දැන් අපි ට්‍රිප් ගේම නිසා දන්නවනේ සමාන පැත්තවල ගියාම කන්වීනියන්ස් ස්ටෝර්ස් නැහැ. සමානට ගියොත් වැඩි ඕනේ නැහැ. දැන් යුනිසිගා ඔන්සෙන් ගියා. කිනුගා ඔන්සෙන් ඉඳන් යුනිසිගා ඔන්සෙන් වලට යනකම් මමයි මගේ යාළුවෙයි තව එක්කෙනෙකුයි ගියේ අපි තුන්දෙනාම දැක්කේ නැහැ එක කොම්බිනියක් තියෙනවා කිලෝමීටර් 40 ගාන පෙට්‍රල් සෙල් මොකුත් නැහැ ඉතින් ඒ වගේ ප්‍රාන්ත එක ඉස්කෝලේ ගිහිල්ලා දාපම තියෙන මොකක් අපි යන්නේ නැහැ නේ කොතනද මේ සමාලාට දිනවන ඉස්කෝලේ කියලා කිව්වොත් ඇත්තම වීසා වලට විතරක් තියෙන ඉස්කෝලේ දිනවනේ ඉතින් ඒ වගේ ඉස්කෝලේද්ද මොකක්ද කියලා අපි දන්නේ නැහැ දැන් මම මේ කියපු එක්කෙනාද ඕසකාල්ල ගෙනලා දාලා ඕ මමත් මුලින්ම කිව්වා හරි හොයලා දෙන්නම් කියලා බලදී ඇඩ්‍රස් එක අරන් බලුවාම ඕසකා කියන්නේ මට හිතා ගන්න බෑ කොහෙද කියලා. ඊට මම චරියට කිව්වා. චරියත් බැලුවා. ඊට මගේ තව යාළුවෝ ඉන්නවා ඕසකා. මම ඒගොල්ලන්ට කිව්වා මේගොල්ලොත් දන්නේ නැහැ ප්‍රාන් කොහෙද කියන්නේ පැත්ත. ඉතින් ඒ වගේ ජොබ් හොයාගන්න නැහැ. දැන් මාස මාසෙන් 3-4ක් විතර යනවා. දැන් අනිත් ඒවා එහෙම සමාජලට මේ අපේ කට්ටිය ඉන්නවානේ මම දන්නේ නැහැ හේතුවක් කියන්නේ දැන්. ගොඩක් කාට ජොබ් එකක් හොය දුන්නත් දවස් හැදේක වැඩ ගන්න බැට අමාරු. හරි අමාරුයි මහන්සි. මේමයි භාෂාව බැරි නම් සමහරවිට මේ වා දන්න නිසා ටෝකියෝ රෙස්ටුරන්ට් වල දැන් මේ කොරෝනා හින්දා මේ ටිකක් මේ අඩුනේ වදින්න ගත්තම හොඳ වදින්න කියන්නකො පිගන් අපිත් පිගන් හොදලා දිනවා මම බොරු කියන්නේ නැහැ මම නම් රෙස්ටුරන්ට් වල වැඩට ගිහිල්ලා මම මුලින්ම උපරිම දවස් දෙකක් පිගන් හොදලා දිනවා කියන්නේ පිගන් හොදන්නේ ඩිෂ්වෝසර් කියන ජොබ් එක කරලා තියෙන දවස් දෙක ඒ ඊට පස්සේ තමයි අපි කිචන් වලට ගත්තා සාමාන්‍ය මේ ඩිෂ්වෝසර් කියලාම තියන්නේ නැහැ නේ ගොඩක් කරාට දැන් මමගේ මම ඉස්සලාම වැඩර ගියපේකේ තනිකරම කිචන් එක මං කියලා දෙන්න ඕන ලංකාවේ මම මාස
හයක් විතර ඩිෂ් එකේ වැඩ කරා. ඒ කියන්නේ ඒක විශාල මේකක්. අරහෙන් ඉඳලා මෙතන මෙතන දිගයි මැෂින් එක. මේ පැත්තෙන් දාපුවා එහා පැත්තෙන් මත වෙනවා. ඉතින් අර ඇතුලේ කට්ටිය තරංකාරීත්ව නිසා අපිව ගන්න. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ අවුට් වෙනවනේ කට්ටිය. සෙමොන් එක ඉවර වෙලා එක යුනිවර්සිටි ඉවරලා අවුට් වෙන කට්ටිය නෝනේ. ඊට පස්සේ දැන් පොඩ පොඩ තමයි පොඩ අපේ සාමාන්‍යයෙන් දැන් කිචන් එකේ දැන් අපි ගිහම ඩිස්වෝෂර් කියන පොෂන් එකකටම ගන්නවා කියලා. දැන් මේ පොඩි පහේ බිකන් කඳු එමේ එන්නේ. ඔව්. ආ කොඳු අල්ලන් ගහන්න ඕන. පලේ දා කරඩ යනවා කියන්නේ ආයි කොඳු අල්ලගෙන ගෙවල් වලට එන්නේ. මේ පැය 4ක් 5ක් වැඩ කළා මම මේ කියන්නේ. මේ පැය 8 10 වැඩ කළා නෙමෙයි. එච්චරට වදිනවා. බුදුම බිසිවිලා බිසිවි. ඊට නෙමෙයි මේ වතුර යනවා. කියන්න දෙයක් නැහැනේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් රෙස්ටුරන්ට්ස් වල ඒකට ඒකටම කියලා වෙනම පොෂන් එකක් තියෙනවා. සමහර ඒවා ඒකටම කියලා පොෂන් නෑ නෑ. සමහර හෝල් එකේ වැඩ කරන කට්ටිය පිගන් හොදනවා. කිචන් එකේ වැඩ කරන කට්ටිය පිගන් හොදනවා. ඒක අර රෙස්ටුරන්ට් එකේ බිසි වෙන විදිය අනුව සහ සමහරලාට රෙස්ටුරන්ට් එක අනු වෙනස් වෙනවා. දැන් ගොඩක් කරාට චෙෆ්ලා කරන්නේ ඒකේ මේන් චෙෆ් ඉන්නවනේ කිචන් එකේ ලොක්ක. එයා ගොඩක් කරාට කරන්නේ කිචන් දැන් ඩිෂ්වස එනවා කෙනෙක් වගේ නා. ඔය මනුස්සයට දවසෙන් දෙකෙන් තේරෙන මේ මනුස්සයට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්ද වෙයිද කියන එක. ඒ වගේ කෙනෙක් අනිවාර්යෙන් ඒගොල්ලෝ දිගටම අර පිකා හොදන්න තියන්නේ. අනිවාර්යෙන් කිචන් එකට අරගෙන ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කියන පොඩි පොඩි දේවල් ටික. ඔය මේ සැලඩ් ඩේ බා එකේ හරි මොකක් හරි මොන හරි පොඩි පොඩි එළවලු කපන්න කොටන්න හරි මොන හරි දේ. දැන් ඒගොල්ලෝම පුරුදු කරමු. අනිත් ඒ දැන් මුලදී කොහොමත් අමාරුයි. ඒක ලංකාවේ අපි වැඩ කරන නැහැ නේ එහෙම. අනික ලංකාවේ මං හිතන්නේ නැහැ මේ රෙස්ටුරන්ට් එකේ වැඩ ගන්න උච්චර අමාරුයි කියලා. එක එකව කියන්න පුළුවන්. ජප්ප බයින්න පුළුවන්. නැතුව නෙමෙයි අපිත් බැනුව අපිටත් එක එකව කියලා දෙන්න. නැතුව නෙමෙයි. ඒව ගණන් ගන්න එපා. අනික කපන් යන ලංකාවේ කට්ටිය. ලංකාවේ අනිවාර්යෙන් ඉන්නවා. ලංකාවේ කට්ටිය තාවුතෙක් කෙනෙක් ආවම සාමාන්‍යයෙන් ඒ මිනිස්සුන් කපන් මේ මිනිස්සුන් අයින් කරන්න බලන කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ආම මල්ලි මේ වරේ මේ දික මේ මේ එහෙම කරන්නේ වැඩි ටික උගන්වන මිනිස්සු. ඔද කට්ටියක් ඉන්නවා නර කට්ටියක් ඉන්නවා. ඒ වගේ ජපානයත් එහෙම හොදයක් ඉන්නවා නරකයක් ඉන්නවා. ඔය ලංකා කට්ටියම නින්නේ ඉතින්. ඔව්. ඒක කට්ට ගන්න ඕනේ. ඉතින් කට්ට ගන්න දෝ වැඩේ කරන්න බෑ. ඒකගෙන නේ. අනිත් එක දැන් හම්බෙන්න මොකද්ද රස්සාව? අමාරුණත් කමන්නේ මුල් මාස දෙක තුන ඇද ගන්න. ඇද ගන්න ඕනේ. ඒ ඇදගෙන යද්දී ඕගලන්ට තේරෙනවා අනික කවුරුත් රස්සාව කොහෙල දෙනකන් ඉන්නත් එපා. ඔය දැන් ඕන තරම් රස්සා තියෙන මේ වෙබ්සයිට්ස් තියෙන ඉංග්‍රීසි වලින්ම ඇප්ලිකේෂන් යවන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා භාෂාව ඕනෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ ඒගොල්ලෝ දෙන තියෙන ඕඩර් එකක් අකුරක් හරි ඔළුවේ තියාගන්න පුළුවන් නම් ගන්න දැන් තියෙනවා තර. ඒක ඉතින් තමන් උනන්දු වෙන්න ඕනේ. අර කෙනෙක් හොයලා දෙනකම් බලන් ඉන්නේ නැතුව තනියෙන් හරි හොයාගෙන ඒ කට්ට ගායන මාස දෙක තුනක් පුළුවන් තරම මම නම් කියන්නේ දැන් ජපාන්ට ආව part time interviews 4-5කටවත් යන්න. අත්දැකීම් ගන්න. ඒක ෆේල් වුණත් කමන්නේ ගත්තත් නැතත් හෝ කමන්නේ ගියාම ඔයගොල්ලන්ට තේරෙන එකකට දෙකකට යද්දි තේරෙනවා මේක තමයි මේකේ procedure එක. ඇප්ලිකේෂන් දාදිත් තියෙනවා මේක මේ විදිහට කරාම තමයි දැන් මේ හොයා ගන්න පුළුවන්. කෙනෙක් වාව ජොබ් එකට දාලා දෙනකම් ඉන්න ඕනේ නැහැ. සමහරවල් වල තනියම හොයා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ නේ එක එක්කෙනාගේ ක්‍රමේ වෙනස් වෙනවද කියලා. එක්කෙනෙක්ට සමහරවල් තනියම හොයා ගන්න බැරි වෙනවත් පුළුවන්. සමහර කෙනෙක් තනියම හොයා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. එහෙම කරාම තමයි මාස 3 4 කට්ට ගාගෙන යද්දි තමන්ට දෙනවා මේ මොකද්ද මේ වෙන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ පුළුවන් ඊට පස්සේ වාඩ භාෂාව චුට්ටක් හැදෙනවා. ඒතකොට මාස 2 3ක් ඉඳලා සාමාන්‍ය චුට්ටක් කරේ හැදෙනවා. ඒ හැදෙද්දි ඔයගලන්ට මේ තේරෙනවා දැන් මේක හැදිලා චුට්ටක් තියෙන දැන් වාඩ තේරෙන්න ගන්නවා දැන් කොහොමද මම මේ පොඩ්ඩක් මහන්සි අඩු වෙන් වැඩ කරන්න තියෙන රස්සාව හොයාගන්නේ කියලා. එහෙම රස්සා තියෙන නදුව නෙමෙයි. අනිවාර්යෙන් රෙස්ටුරන්ට් උත් තියෙනවා. එයාගේ බිසි වෙන්නේ නැතිව මේ ආතල් එකෙන් ගිහලා පැය 4 5 වැඩ කරලා ආයත වැඩ කරලා මාසෙ නැතු එන්න පුළුවන් රෙස්ටුරන්ට් එකේ වැඩ කරා. ඉතලෙන් එක. ඒකට මම ලංකාවේ කාඩියක් දාලා දුන්නා. යනවා ගියපු ගමන් මම කර 30ක් හරි 50ක් හරි හදා ගන්නවා. ඒක හදාන කනවා. ඊට පස්සේ මචං අපිට ඕන දේ බොන්න කන්න පුළුවන්. එහෙන් ගෙන්න ගන්නවා හොට් චොකලට් එකක්. ඒකත් බොනවා. බිසි නැති දවසට කරන්න දෙයක් නැහැ මචං. ඒ කියන්නේ මට ඇත්තටම සාමාන්‍ය කාලයට ඒ කියන්නේ වෙන කට්ටිය පඩි හම්බ වෙන නිසා ඉන්නවනේ. මට ඇත්තට ඉන්නත් බෑ වං. ඔය වාඩි වෙලා නිින්ද යනවා. මං ඉන්නේ සමාජකාර යනවා කියලා මං යනවා. දැන් මම දාලා දුන්න එකකම එකේ තට්ටු තුනක්. උඩ තට්ටු එක එක රෙස්ටුරන්ට්. ඉතාලියානු ප්‍රංශ අරමාරා.
එක මං දහදෙන ලංකාවෙන් කියනවා මේ වගේ ජොබ් ජීවිතේ මං ගහලා නැහැලු. ඉතින් අපි වැඩ කරනවා මමත් ඔයාලා ගිහලා රොප්පොන්ගේ වැඩ කරා. ඒවල 20 වෙන ටයිම් එකේ 20 ඊට පස්සේ ෆුල් ආදල්. කිසිම දෙයක් නැහැ. 20 වෙන වෙලාවට 20 වෙනවා. ඊට පස්සේ එහෙම මෙන් ලොකු 20 යක් නැහැ. කස්ටමර්ස් ලෙනවා. රෂ්‍යගේ වැඩ කරන්න නැහැ. ඉතින් අර මූලික මුල් කාලේ අපිත් කඩු ගෑවෝ අපි මේ ට්‍රාන්ස්පෝර්ට් කම්පැනිස් වල වැඩ කරා. මම බුරු කියන්න ඕනේ නැහැ. බඩු බාන දෙනමයි හිටිය ලොරි වලින් බඩු බා අඩි 35 ලොරි වලින් බඩු බෑ. ඒ වගේ කට්ට කන්න ඕනේ මොටර් එක ටැගට ඇවිල්ලා දෙනව නේද එක මුල් කාලේ මාංශයෙන් ඕනේ එමෙ නැතුව බෑ අනිත් එක දැන් ණය වෙලා එනවා මේ වියදම් කව කරගන්න ඕනේ සල්ලි ගන්න ඕනේ ඉතින් ඒ වගේ ලාඩ අමාරුයි කොඳුරේ දෙනවා හරි අමාරුයි ඒක තැනකට වැඩට ගියාම ඕගොල්ලෝ දැනගන්න දවස් දෙක තුනක් ගිහිල්ලා ඕගලන්ට අවශ්‍ය දේ මොකද්ද මෙතන කරගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න එහෙම නැතුව මට බයයි මට අමාරුයි මට මේක කරන්න බෑ එහෙම කීකේ පස්ස ගහනවා නම් ඉතින් හරි අමාරුයි මේ ගමනක් යන්නේ ඉතින් රස්සාවට මොකද භාෂා බැරි වුණාට පස්සේ රස්සාවට ගන්න ස්ථාන හරි අඩු වෙන ටෝකියෝ ටෝකියෝ නේ මම කියන්නේ කොහේ වුණත් එහෙම ඒක තේරුම් ගන්න ඕන අනිත් එක්ක අනිත් එක තමයි සමහර වෙලේ මේ දැන් සමහර කට්ටිය ඉන්නවනේ සරණාගත විශ්ව ඉන්න කට්ටිය ඕම ඉන්ස්ටිටියුට් ඉඳලා හරියන්නේ නැහැ හම්බ කරන්න බෑ මේ මේ වගේ එකක් ගා ගන්න මේවා තමයි හම්බ කරන්න පුළුවන් ඒ මිනිස් ඒ මිනිස්සු කියන දේවල් ගණන් ගන්න යන්න එපා අනිත් ඒ ගොඩක් අයට කමෙන්ට් කරලා තහලා තිබා මොනවද විසිට් විසය සරණාගත ඉතින් ඒක ගැන මට කිසිම දෙයක් අපිට කියන්න දෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ කියන මන් නම් කිසි ආකාරයෙන් ඒ සම්බන්ධව ප්‍රොමෝට් කරන්නේ නැහැ මං කියන්නේ ගොඩක් අයට අහලා තිබ්බා ගොඩක් කෙනෙක් කීප දෙනෙක් ඒක සම්බන්ධයෙන් අපිට කිසිම දෙයක් කියන්න දෙයක් නැහැ ඉතින් ඒක නිසා මම ඒවට කමෙන්ට් කරන්න යන්නේ නැහැ අංකයට මෙච්චර කියන්න දෙයක් නැහැ කියන්නේ මේ ජපානයේ ඇත්ත සරණාගත වීස එක දෙන්නේ කලාතුරකින් එම මයිසර් දෙන්නේ ලංකා හම්බෙච්ච කෙනෙක් ලංකා එකම එක්කෙනෙක් දෙවිත පස් දෙනත කොහෙද ඉන්නවා කියලා ආරංචි එහෙම ලේසිකට දෙන්නේ නැහැ ඒක දෙන්නත් බලපාන හේතු තියෙනවා ලංකා ජනම වෙන අනිවාර්යවලත් එහෙමයි අනිවාර්යෙන් දැන් මෙහෙට ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා වීසා ගන්න ණය ගවා ගන්න බෑ කියලා ලංකාවේ කියලා දින්නේ අපේ සල්ලි වලින් කියලා දැන්තර මොකද්ද දැන් හේතුව අනිත් එක වීසා රිජෙක්ට් වුණාට පස්සේ රිෆන්ඩ් දානවා ලංකාවට යන්න බෑ කියලා. ඒ සමහර වෙහෙමයි. දැන් ඇත්තයි දෙක දෙන්නේ නැහැ නේ. දැන් ඕකෙම වෙන්නේ දැන් සමහර කට්ටිය නම් ඉල්ලම් පරි ඉල්ලගෙන කවෝනේ තියෙන ඉස්කෝල වෙලාව වලට යන්නේ නැතුව. අවංකම යන දේවල්. හම්බ කරන දේවල් මේ වෙන වෙන මගුල් වලට වියදම් කරගෙන. එක්ක වෙරට යන්නේ නැතුව. ඒ තමන් විහිම අමාරු වෙලානේ කරගන්න. ඔය දැන් ඔය ඉමිග්‍රේෂන් එකේ ගියා සමහර මාස දැන් මාසෙන් මාසෙට මාස ඉස්සරන මාස 6 වෙනකන් නලු දැන් මාසෙන් මාසෙට එන්න කියනවනේ. ඔය කියලා ගැතුල්ලා අල්ල දැම්මොත් එයා නැහැම යවපු කට්ටිය ඕන තරම් එහෙම යවපු කට්ටියත් ඕන තරම් ඇතුලින්න කට්ටියත් ඕන තරම් දැන් අනිත් එක මේ මේ මෙව් එක දෙන්නේ අර මේ මොකද වර්කින් පර්මිට් එකක් දෙනවද නැහැ ඒක දෙන්නේ නැහැ දැන් ඒක දෙන්නේ නැහැ මාස ගාණක් යනකම් දෙන්නේ නැහැ දැන් සයිරෝ කාඩ් එක දෙන්නේ නැහැ මොකද ලියුමල් කොලයක් දෙන්නේ ඉතින් ඒක තමයි කියන්නේ ඒක තේරුම් ගන්න ඕනේ තමයි ඒක නිසා ලංකාවේ සාමාන්‍ය මං හිතන්නේ විසිට් වීසා ගෙන්නන්න ලංකාවේ විසා සමහර කට්ටිය මෙහේ ඒ රිෆියුජි දාගන්න මට්ටම වැටෙනවා ඒ කට්ටියට මුකුත් කියන්නේ මේ කට්ටිය ඇප්ලයි කරපු ඉස්කෝල අවුල් ස්කෝලවල් කියන්නේ මේ සෙම්මම් ආයේ දයගහවල ඒව බ්ලැක් ලිස්ට් වෙච්ච ඒවා ජපාන. ඒගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් සාධාරණ හේතු තියෙනවා. මම මේ කියන්නේ මේ ඇවිල්ලා පයින්න බලාගෙන මෙන්න එහෙම එහෙම ආ වෙන්නේ මේ රටට එන්න මිනිස්සුන්ට තව මිනිස්සුන්ට එන්න තියෙන chance එකක් දෙනවා රටේ නම සවුත් වෙන. රටේ නම ලංකාවේදී අපි මොන දේ කරා රටේ නම රට ඇතුළේ සවුත් වෙන අපි පිටතේ ඇවිල්ලා අපි එක්කෙනෙක් මේ රටේදී වැරද්දක් කරොත් සවුත් වෙන අදාළ කරන කෙනාගේ නම නෙමෙයි මුකෙලින්ම නිව්සලන්නේ ශ්‍රී ලංකා ජීන් කියලා ශ්‍රී ලාංකික ජාතිකය. දැන් මේ ළඟදී මට අපේ ඔෆිස් එකේ කෙනෙක් ඕස්ට්‍රේලියන් එකේ මට පෙන්නන නිව්ස් එකක් මේ ගොවියෙක් මිනිහා ට්‍රැක්ටරයක් අරගෙන එකපාරක් ඒ ට්‍රැක්ටරේ එක මචන් ජපනිස්යෙන් කෝටි එකහමාරක් විතර වටින ට්‍රැක්ටරයක් හරිද? ඒ ට්‍රැක්ටරේ උස්සලා පළවෙනි පාරේ. දෙවෙනි පාරත් මිනිහා ට්‍රැක්ටරය අරගෙන. ඒකත් උස්සලා ඒ මනුස්සයා නිව්ස් වලට ශ්‍රී ලංකා ජීන් කියලා කියන නිව්ස් එක මට ඒකයි ඕස්ට්‍රේලියාවට ආවිල්ලා පෙන්නේ. ඒක ඒ මනුස්සයා අඬනවා මම ගොවිතැන් කරන එක මම නවත්තනවා මට මෙහෙම මේ මේව කරන්න බෑ කියලා. ඒක අහුවෙලා තියන්නේ උස්සලා දාලා යාහූ ඔප්ෂන් එකට. දාපුවම තමයි කොහොම හරි ඒක මෙවෙලා අහුවෙලා තියන්නේ. ඉතින් පළවෙනි පාරත් ඒ මනුස්සයා ගොස්සා දෙවෙනි පාර තුල ඒ ටැටර කෝටි එකහමාරක් විතර වෙනවා ජපනිස් එකේ. ඒක ඕවගේ වැඩ කරාම වෙන්න සවුත් වෙන තමන්ගෙනම වෙන රටේනම සවුත් වෙන. මේ රටේ වා ජපාන ඇතුළේ වාහන හොරකම් වලට වැඩිපුරම සම්බන්ධ ලංකාවයි. ගොම්ම ඉවරකී ගත්තම කොච්චර ලංකා කට්ටිය සම්බන්ධ මේ කඩවල ඉඳන් ගිහිල්ලා තියෙනවා අපේ කට්ටිය කියලා. ඉතින් ඒ වගේ වැඩ කරාම ඉතින් ඒක අපි දැනගන්න ඕන ඇවිල්ලා පයින්ේවයි. ඕකේ වැඩ කරාම වෙන්නේ මුළු රටේම නම සවුත් වෙනවා. ආයෙත් එතනින් ආඩ මේ හොඳද නරකද නැහැ ඔක්කොම දාන්නේ රටේ නම. ලංකා විදියට තමයි දාන්නේ. ඒ මිනිමල් ඔබ දැන් මියන්මාර් ජාතිකයෙක් ඝාතනය කරව ප්‍රශ්න වෙනවා. අපි ඒ කට්ටිය ගහගන්න. ඉතින්
අපි ඉන්නේ වෙන රටකනේ අපි ඒ රටේ නීතියක් තියෙනවනේ ඒ රටේ අදාළ නීතියක් තියෙනවා අපේ නීතියට අපිට මෙහෙ ඉන්න බෑනේ දැන් හොඳම උදාහරණය මම ගියා මේ අපේ ඔෆිස් එකේ මේ මං දන්න කට්ටියක් එක කන්න ගියා මේ රොප්පංග වලට ගිහිල්ලා වල හොඳට කතා ඉදලා මං සාමාන්‍යයෙන් ජපනිස් අලුතෙන් කවුරු හම්බුනා මං ඉන්ස්ටාග්‍රෑම් එකේ අපේ ශ්‍රී ලංකා ගණමනන් කියලා pages තියෙන ඒවල තියෙන ලස්සන videos එතකොට photos එහෙම පෙන්නනවා පෙන්නවා උන්ට මාර කියන්නේ දැකලා නැහැ මචං ඒ වගේ ලස්සන මාර සුගෝයි කියේක එහෙම කියනවානේ ඔහොම ගෑවිදි තෙන්චෝ මචං මං ගිහිල්ලා ගිහලා තෙන්චෝ මගේ අඳුරනවා මම කියන්නේ මේ මැනේජර් නේ රෙස්ටුරන්ට් එකේ පොරාවිල්ලා කිව්වා ගහංගු මේ කණ්ඩ නැහැ නේද මේ ලංකාවේ දැන් මේ ප්‍රශ්න නේද අලම්මණන් කියලා ඒ කියන්නේ අපි ගැන විතර නෙමෙයි මුළු සමස්ත ලංකාවේ විතර මේගොල්ලෝ හිතන්නේ දැන් ඒක වෙලා දෙන්නේ මෙහෙමනේ අපේ කට්ටිය මෙහෙටම ගොඩක් තැන් වල වරද්ද ගන්නවනේ අපිට ජපන් අය කට්ටිය වෙලා කියන නමස්තේ කියලා අපේ කට්ටිය තාත්තලගේ නමස්තේ නමස්තේ කියලා අපි එතනින්ම වරද්ද ගන්නවා අපි අපි ගෙලින්ම කියන්නේ නැහැ අපි නමස්තේ නේ අපි කියන්නේ ආයුබෝවා අපි ඉන්දියාව නේපාල නෙමෙයි අපි ලංකාව අපේ වෙනස් ඒක ඒක කියලා දෙන ක්‍රමයක් තියෙනවා එහෙම නැත්නම් මේ එකපාර දමලා ගියෝකි කියන්නේ අපි එහෙම නේ අපි නමස්තේ නේ අපේ රට වෙනස් අපි ඒක වගේ පෙන්නට ඕගොල්ලෝ ජපානයේ චීන කොරියන් අය වගේ තමයි එකට පෙන්නට ඕගොල්ලෝ වෙනස් නේ ඒක තමයි අපි කියන්නේ ඒ අපි රටේ අපේ රට වැඩි දෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් හැමද මොන දේ වෙන්නත් පුළුවන් නමුත් මෙහෙදී අපි හැමෝම සලකන්නේ අපේ රටේ නමට ලංකාවේ නැතුව මේ අපේ තනි තනි නමට නෙමෙයි මොකක් හරි ප්‍රශ්නයක් වුණා පතුරු ගහන්නේ රටේ නම නේද මේ තමන්ගේ නමින් නෙමෙයි දැන් මේ නිසල් වැරද්දක් කරොත් නේ නිසල් නම කියලා නෙමෙයි යන්නේ ශ්‍රී ලංකාවේ ඒක ශ්‍රී ලංකාවේ ජාතියෙක් කියලා තමයි යන්නේ ජපන් ජාතියෙක් වැරද්දක් කරාම ජපන් ජාතියෙක් කියලා දාන්නේ නෑ යාගේ නමනේ දාන්නේ ඒ කියන්නේ මේ මොනසෙ ජපාන කෙනෙක් ඉන්නේ ඒකින්ද අපි ඒක තේරුම් ගන්නවා අපි ඒව දේවල් තේරුම් ගන්න නැතුව අපි එහෙම කරා වෙන්නේ කොම සවුත් වෙනද ඒක සවුත් වුණාට පස්සේ ඉතින් ආයේ ඒ සවුත් වෙච්චි අරගන්න වේද මතකද එකවර ශ්‍රී ලංකා ෆෙස්ටිවල් එක වෙච්චදී වෙච්චදේ නේ මම යන්නෙම නැහැ ෆෙස්ටිවල්ස් වල මේ තාමගේ අයිඩියා එකක් තියෙනවා පොඩ්ඩක් දැන් අපි ජපාන ඉඳලා පිට රටවල් වලට ගිහපු කට්ටිය ඉන්නවනේ ඕස්ට්‍රේලියා UK ඒ රටවල් එක පොඩි කම්පෙයාර් කරලා පොඩි මේ වීඩියෝ එකක් ගන්න කියලා මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා ජපානයේ දෙක ආයි කොහොමද එහෙම හොඳයි නේ එහෙම ගිය කට්ටිය ගොඩක් ඉන්නවා දැන් කැනඩා ගිය කට්ටිය ඉන්නවා ඉතාලි ගිය අය ඉන්නවා අනිත් කෙනා 38න් අනිත් කෙනා 40 ගන්න. හා. ඒ තුන්දෙනාමද මෙහි ස්ථිර රසාවක් කරනවා. හැබැයි ඒ කාලේ වගේ නෙමෙයි දැන් වෙනස් ගොඩක්. දැන් ගොඩක් ස්කෝලල් වලින් ඉමිග්‍රේෂන් එකේ වීසා එක දෙන එක පොඩක් අර අවුරුදු 35 වැඩි කට්ටියට සීමා කරලා දෙන්නේ. 35 තමයි උපරිම වගේ. ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට වගේ නම් මොනවාරි කරනවා. ගොඩක් ස්කෝලවලදී වෙලා තියෙන්නේ ගොඩක් ස්කෝලවලින් දැන් ගන්න කැමති නෑ. ඒ කියන්නේ ඒ කට්ටිය ඇවිල්ලා ඉගෙන ගන්න නෙමෙයි ඉන්නේ කට්ටියන හම්බ කරන්න එනවා කියන පදනම තමයි දැන් ගොඩක් වෙලාට තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක හින්දා දැන් ඒක අපිට කියන්න බෑ ඇත්තටම උගලන්ට එන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඒකෙන්ද එකපාරක් වීසා දාලා බලන්න එනවා. බලන්න එනවා නේද. ඉතින් දැන් අනිවාර්යෙන් එතනදී ලක්ෂ 2-3ක් මුදලක් ඉතින් නැති වෙන්න බලාගෙන තමයි වැඩේ කරන්න වෙන්නේ. මට මං චාර්ජර්ස් මට ඇත්තටම දාස දුක හිතනවා කමෙන්ට් එකක් ආවද දාලා තිබ්බා. දැන් අවුරුදු 35ක් වගේ වයසක් කියලා. මේ මට ඇවිල්ලා අවුරුදු දෙකක් විතර මෙව කරලා මේ හම්බ කරගෙන ලංකාවට යන්න ඕනේ අම්මයි තාත්තයි බලා ගන්න මම විතරයි ඉන්නේ කියලා. ඉතින් මං කෝවාද එන්න ඔයාලට ජොබ් එකක් වුණත් අපි ඔයාලා දෙන්නම් කියලා. ඉතින් අපිට පුළුවන් ඒ වගේ සපෝට් අපි දෙන්නම් ඒ වගේ දේවල් වලට. ඉතින් ඇත්තට මං ඊයේ රෑ කල්පනා කරා දැන් අපිට මේකෙන් කිසිම මේකක් නැහැනේ අපි සමහර මාර විදිහට අපි සපෝට් එකක් දෙනවා නේද කියන එක මට ඇත්තටම හිතෙනවා. දැන් හරිසර උනත් සාමාන්‍ය දැන් අපි කියලා දෙන දේවල් අනිවාර්යයෙන් අපිට හංග ගන්න කිසිම දෙයක් නැහැ. අපි දන්න දේ බොක්කෙම කියලා දෙනවා. හංගලා තේරුමකුත් නැහැ. අපිට ලැබෙන දෙයක් නැහැ. ලැබෙන දෙයක් නැහැ කොහොමද? හරි. මොල් ගොඩක් කට්ටිය ඇහුවත් ඇත්ත කියන්නේ නැද්ද? අපිත් මේ සමහර කට්ටියගෙන් සමහර දේවල් ගැන ආද්දි මචන් දන්නේ නැහැ. දවල් ගොඩක් කට්ටිය aran තියෙනවා. අපි දන්න කට්ටිය business open කරන loan aran තියෙනවා. එතකොට housing loan ඒ වගේ දේවල් සාමාන්‍ය අපි අහුවාම ඒගොල්ලෝ සාමාන්‍ය අපිට උනත් කියලා දෙන්නේ අපි කොච්චර යාළු වුණා. එහෙම දේවල් තියෙනවා ඉතින්. අපිට නම් ඉතින් හංගන්න දෙයක් නැහැ මොකද මට ලෝන් එකක් හම්බුණා කියලා හරිසෙන්ට දෙන්න නැතුව ඉන්න විදියක් නැහැ කාගේ මොකද බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැහැ ජපානයේ ඔව් දැන් මොකද දැන් මෙයා ලෝන් එකක් දැම්ම කියලා මම එයාගේ ලෝන් එක ඉල්ලන්නේ නැහැ ඒක තේරම මේ වෙලා තියෙන්නේ මෙහෙම අර අපේ සමහර කට්ටිය එක පැත්තකින් ඒගොල්ලෝ සාධාරණයි කියලා සමහරට එහෙම උදව් කරන්න කියලා පරිප්පු කාපු කට්ටිය ගොඩක් ඉන්නේ
ඒකින්දඒගොල්ල කැමති නෑ තව කෙනෙට දව කරන්න ඒ එක පැත්තකින් ඒගොල සාධාරණය මොකද ඉතින් ඇත්තන ඉතින් අර සමාරකට ඉන්නවනේ අර සමාරයාට යාලුවන් ටැපවෙලා ගෙවල් අරන්දීලා අන්තිමට හිටපු රෙන්ට් එක ගෙවන්නේ නැතුව පොළු තියලා ගිහිල්ලා අරමනුසට ජපානය ගියක් ගන්න නෑ බ්ලක් ලිස්ටල අවුරුදු ගානකට සල්ලිත් ගෙවට වැඩන්නේ මේ දැන් ගෙවල නැතුව පොළු තිබ්බට පස්සේ පොල් තිබ්බ හිඟ මුදල ගෙව්වා කියලා නම වෙන්නේ ඒක අපි තේරුම් ගන්න ඉතින් ඒ වගේ වුණාම පස්සේ අර මිනිස්සු මොනවද කරන්නේ එහෙම වෙච්ච කට්ටියම ඉන්නවා දැන් අපිට උනත් අත්දැකීම් තියෙනවා ජොබ් වලට දාලා දීලා එහෙම වෙච්ච ප්‍රශ්න මොන තරම් තියෙනවන්නේ ඉතින් ඒකින්ද අර සමාජලාට ජොබ් එකකින් තමන් අයින් වෙනවනා එහෙම කෙනෙක් දාලා දීලා මෙහෙම තමන්ට වැඩ කරන්න පුළුවන් දෙයක් කියලා බලන්න එතන වැඩට යන්න ඕනේ තමන්ට මුල් දවස් දෙක තුන ගියා මුල් දවස් සාමාන්‍යයෙන් හැම තැනකම සාමාන්‍යයෙන් ඔයාලට ට්‍රේනින් කරන පීරියඩ් එකක් තියෙනවා ඒ පීරියඩ් එකේදී ඔයා කියලා අයින් වෙනවනම් ප්‍රශ්නයක් නැහැ මට ඇත්තට පළවෙනි දවසේ වැඩට ගියාම දෙවෙනි දවසේ ගියාම වට තේරෙනවා කරගන්න අමාරුයි කියලා තුන්වෙනි දවසේ ගියාම මට අමාරුයි මේ රස්සාව කරන්න මම අයින් වෙනවා ඒ මොකද ඒ දවස් තුනේදී ඔයා ට්‍රේනින් කරන හින්දා ඒ ආයතන වලට ඔයා අයින් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතන ඒක ජෙනුවින් කියලා නෑ අයින් වෙන්නේ මට අමාරුයි ඇත්ත තමන්ට අමාරු නම් වැඩ කරන්න හොඳම ක්‍රම එක දෙය තමයි අයින් වෙන එක අමාරු වැඩ කරන්න ඕනේ කියන්නේ නැතුව අයින් වෙනවා සමහර කරන්න මේ වනේ සත්‍ය අධ්‍යයයක් කරලා ගියාට පස්සේ අරගොල්ලන් shift එකට දානවා shift එකට දැම්මම පස්සේ කියන්නේ තේින් නැති වෙනවා අයින් වෙන. එතකොට වෙන්නේ මොකක්ද අර ලැග් වෙනවනේ තැන කොහොමද ඒක fill කරන්නේ? සාමාන්‍ය දවස් 15ක් වගේ shift හදන්න දැන් දිනවා මාස සැර shift එකක් හදන්න දැන් දිනවා සමහරලාට shift නැතුව අර අපි කියන්නේ අර ස්ථීර shift එකක් කියලා දින් ඒ විදිහට දින් දැන් තියෙනවා එක්කෙනෙක් අඩුනවා කොහොමද ඒක fill කරන්නේ? ඒක නිසා ඇත්තම එහෙම කියන්නේ ජොබ් එක අයින් යනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දාලා දුන්න එකනටයි චෙප්ටයි කියලා අයින් වෙන එක තමයි මාර වටිනා එක හරි රීසන් එක කියලා රීසන් එක කියන තමන්ට වැඩ කරන්න බැන්නා කෙලින්ම කියන්නේ මට වැඩ කරන්න අමාරුයි ඔව් සාමාන්‍යයෙන් ගොඩක් දේවල් ජපානය ඇතුළේ කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා ඒ කියන්නේ මේ මිනිස්සුත් දැන් අපේ කියන්නේ ඔෆිස් එකේ වුණා මොනවා ප්‍රශ්නයක් වුණා මීටින් තියලා මාර ඉදිරි දැන් පාර්ට් ටයිම් ජොබ්ස් වුණත් සමහර දැන් අපි ඉන්ටර්වයුව දාන දැන් මම ඉන්ටර්වයුව කරන කෙනෙක් ඉන්න මම කියන්නේ සමහරවිට මට කෝල්ස් එනවා මේ හෙට තියෙන ඉන්ටර්වයුව එකක් නම් කතා කරලා කියනවා ඒ දාපු කෙනා මේ සමායන්න මට මෙහෙම අදිසි මෙහෙම වැඩක් කියදුනා මම හෙට ඉන්ටර්වයුව එකට එන්නේ. එහෙම කියන කට්ටියක් තියෙනවා මම කියන්නේ ජපන් අය කියන්නේ. ඉතින් මම ඒ පැත්තෙන් කල්පනා කරලා බලුවා දැන් මේගොල්ලෝ පාර්ට් ටයිම් එකක් වුණත් ඒගොල්ලෝ කෝල් කරලා කියනවා සමහර කට්ටිය කියන කට්ටිය සමහර කට්ටිය කියන්නේ දෙක කට්ටියක් තියෙනවා. ඒක ඉතින් ඒක හැමෝටම මෙහෙමනේ. අර පුළුවන් නම් තමන් වල භාෂාව බැරි ප්‍රශ්නේ දෙන්නේ ගොඩක් කරාට ඉතින් පුළුවන් නම් මම කියන්නේ ඒක යුතු ඒක වඩා හොඳයි දැන් ඉන්ටර්නෙට් එකෙන් ඇප්ලයි කරනවා අපිට පුළුවන් ඩික්ලයින් කරන්න ඒක තියෙනවා ඒ ඔප්ෂන්ස් තියෙනවා වඩා නැත්නම් Google එකේ ඉංග්‍රීසි වලින් ටයිප් කරලා මේ ෂෝට් මැසේජ් එකක් හරි යවුණා නම් අනිපැතර කනෙක්ට් කරලා වැඩේ මේ ඒක නැත්නම් කෝල් කරලා හරි මට එන්න වෙන්නේ නැහැ එහෙම මොකක් හරි කිව්වම ඒක කියන්නේ මෙහෙමයි ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ නමුත් අර වාඩ දින අපි අර දෙයක් අර මේ කට්ටිය මෙහෙමයි කියලා ඉමේජින් මෙහෙම කට්ටියක් කියන එකක් ඉමේජින් එකක් යන සමහරවිට ඔය අපේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ හින්දා සමහර තැන් වලට ඒ රටේ කිසිම කෙනෙක් වැඩට ගන්න. දැන් මේ ඒවා තියෙනවනේ ගෙවල් වලට පපා. ඔව්. ඩිපාර්ට්මන්ට් වලට අපි මෙහෙ තියෙනවනේ ඒ බුරු අනම්මන එකක තියෙනවා මේ කම්පැනිස් තියෙනවනේ ඒ වලට ගිහලා ගෙවල් හොයා ගන්න ඒවා ඒගොල්ලෝ කතා කරනවා පුතෝ මේ අයිටි කාලේට ගෙදර. කතා කරලා මෙහෙමයි ගයිකුජින් ශ්‍රී ලංකා ජින්කවම කෙලින්ම මේ පැත්ත එක්ක හොඳ කටි කලින් හිට කටි හොඳයි නම් ඕකේ කියනවා නැත්නම් ඉවරයි අර යන්නේ සමාන ලැංග් වලට කිසිම ෆොරිනර්ස් ලව ගන්න. ඒ කියන්නේ ලංකා නෑ ඇමරිකා නෑ කොහෙන්වත් ගන්න. ඒ ජපාන් කට්ටිය හැටි ඒකින්ද ඉතින් අර යන තැන නම තියාගෙන ඉන්න අනිතේ දාර දැන් අපි ගොඩක් කට්ටියනේ අපි කට්ටිය අයියෙන් කතා බහ කරනවා කෑගේ කවුරුසයි කියන්නේ සද්දඩි කියන්නේ අපේ කට්ටිය කතා කරනවා අර ශබ්ද පරාසය වැඩිනේ. ඒක ඉතින් අපේ කටහඬ නැහැදී අපි අර සාමාන්‍ය වචන උච්චාරණය කරලා තාරනින්ද. දැන් අපි එක සැරයක් මමයි ඔය අපේ යාළුවෝ ටික රෙස්ටුරන්ට් එක වැඩ කරලා රෑ 12ට විතර අපේ ගෙදර ඇවිල්ලා. ගේ යහපැත්තේ එළියේ තියෙනවා පොඩි කෑල්ලක්. ඒකේ මේ අපි බාබකියු එකක් වගේ පොඩි දාගෙන අපි පාන්දර යන්න හිටියේ ඕසකාවල මේ මෙව් එක බලන්න. මොකද යුනිවර්සල් ස්ටුඩියෝ ට්‍රේන් එක. හයි මොනවාද මේ සිංහාසෙන් පටන් ගන්න පාන්දර 5යි ගන්න. ඒ වෙනකන් දැන් බිබී එමුනා සද්දපද දදා හිටියා. කොමාරි පොලිසියෙන් ආවා. අයියලා දැන් කරන්න කියන්න දෙයක් කිසිම දෙයක් නැහැ නේ. අයියලා රස්සේ මේ මම කව මගේ බර්ත්ඩේ එක මෙහෙම යාළුවන්ට පාඩියක් දෙනවා එහෙම කියලා. ඊට පස්සේ කිව්වා තේරෙනවා ඔයගොල්ලෝ වගේම අපි මේ තරුණ කට්ටිය මේ හැබැයි වටපිටා කට්ටිය උරුසයි කියලා කෝල් කරා එකයි ආවේ. ඒක නිසා දැන් නවත්තන්න අපිට තේරෙනවා ඔයගොල්ලෝ වගේම තරුණයි එහෙම කියලා වෙලා මේක කළා ගියා යන්නේ. එහෙම දේවල් තියෙනවා නේ. මෙහෙම අනිවාර්ය සද්දපද්දයක් දී දැන් දැන් පස්ස සද්දපද ගොඩක් කඩ කියන්නේ දැන් ගෙදරක වොෂින් මැෂින් එකක්වත් දාන්න එපා කියලා කියන්නේ බැලගෙන ඉන්න කතාව ඒකනේ
තේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් ඇත්තටම පොඩකට අපේ අතිනුත් ඔය අතපසු වීම වෙනවා නෑ කියන්න ඕනේ නැහැ අර වෙලා තියෙන මේක සමහරට අර අපි අපිට හිතන අපි හිමින් කතා කරන්න කියලා නමුත් අර කෙනෙක්ට හිතනවා අපි ඇහෙනවා අපි හයියෙන් කතා කරනවා කියලා ඒක අර අපිට තේරෙන්නේ අපේ කන් කටහඬවල ඔක්කොම හැදිලා තියෙන්නේ අර ලංකාවේ ගැහෙන්නව නෑ දැන් මගේ ගෙදර දෙපැත්ත වට්පටේ මෙමෙ ජප්පෝ ඇහෙන්නව නෑ අපි කෝල් එකක් කතා කරත් ඇහැ පැත්තේ මිනිස්සු නෑ ඇහෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් ඒක අර අර අපි ජීවත් වෙච්ච පරිසරයත් එක්ක යන දෙයක් ඒක අර පතිනමය දෙන්නේ මේකත් එද මේ රටවල් නිශ්ශබ්ද රටවල් මේ කාලේ පොඩි කාලේ ඉඳන් විතර මේ කට්ටිය ගොඩක් කාලෙ හැදිලා තින්නේ ඒ විදිහට प्रश्न करे මම YouTube එකේ මේ Facebook එකේ දාන්න මම කළා අපේ කරමු වැඩේ මේ තව අහලා තියෙනවා ගොඩක් කට්ටිය ඔය සතියේට වීඩියෝ දෙක තුනක් පුළුවන් නම් දාන්න කියලා මේ ඇත්තටම ජොබ් බෑත් එක මාර ගේමර් දිගට මේම කරන්නේ නේ එයාට පුළුවන් විදියට try එකක් දෙන්නම් අර වෙන කට්ටිය ඔය කරනවනේ gedara uyena vidiya නම්මන ඒවා මේවා ඉතින් අපිට ඒවා කරන්න අමාරු ඇත්තම කියනවා නා ඒක නිසා කොහොමද try කරන්නේ වීඩියෝ දෙක තුනක් කරන්න පුළුවන් ඉතින් මේ ප්‍රශ්නේ මේ මමයි නිසලු වැඩ කරන ටයිම් වෙනස් ඒක එක අංකයක ප්‍රධාන හේතුව ඒක මේ රෙන්න හරි අමාරු සමහරවිට අපි දෙන්නත් අපේ පෞද්ගලික වැඩ දිනවනේ කොට වැඩ දැන් කැන් මාකට් ජොබ් එක උදේ 9 හවස 6 ඔව් මම එක එක ටයිම් වල මෙහා එක එක ටයිම් වල දැන් මගේ නම් ඒක හරියටම ඒ කියන්නේ තීරණ ඒ කියන්නේ ඒක තමයි ටයිම් එක ඉතින් නමුත් හරි අමාරුයි ඉතින් ඒකත් එක ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කාලා බීලා ඔයදි නේ හැමදේම තනියමයි කරගන්න ඕනේ ගොඩක් දේවල් කරගන්න ඕනේ ඊට පස්සේ අපේ වැඩ ඒක තමයි නිවාඩු දවසක් ඉතින් අපි අපේ නිවාඩු දවසින් වෙලාවකින් කරගෙන තමයි ඉතින් මේක කරන්නේ ඉතින් ඇත්තටම මේ අනේ තමයි මේ ප්‍රශ්නයක් තිබ්බම දෙක මේ මොකද අයහල් දෙක අයියේ ගොඩක් ස්තුතියි මේ දැන් මට දැන් අපේ උද්‍යානසල පස්සේ සෙම්මෝ එකට ගන්නවා කියලා පස් දාලා පස්සේ අපිත් උමු තමයි අපිත් එක්ක අපි ලියපුවත් අපිට මතක නැහැ අපිත් කරේ නේ ඒක බලන්නේ බලන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ එහෙම ඒගොල්ලෝ ඒක දැන් සෙම්මෝ යනවා කියලා දයිකක් වූ ගියන එක ගැන මේගොල්ලෝ කිසිම දෙයක් කියන්නේ නැහැ මොකද දැන් සෙම්මෝ එක රෙඩි දයිකක් කියන්නේ වඩා හොඳ දෙයක් නේ උපාධියක් තියෙන ගන්නේ නෝ අනිවාර්යයෙන්ම මේ තව අහලා දෙනවා අයියේ මේ යුනිවර්සිටි ෆී එක පේ කරන්න පුළුවන් ද පාර්ට් ටයිම් එක අනිවාර්යෙන් පුළුවන් අපිත් එහෙම තමයි කරේ අපිත් එහෙම කරේ ඉතින් ඒක කරගන්න පුළුවන් ද බැරිද කියලා තියෙන යන තමුන් වෙන මහන්සියේ මට්ටම අනුව එහෙම නැතුව ඒක තමුන්ට කරගන්න පුළුවන් තමුන්ට කරගන්න බැරි වෙන්නත් පුළුවන් ඒක තමුන් සතු කාර්යයක් ඉතින් අපි හැමෝම මේ විදිහට මෙහෙම කරගත්ත කට්ටිය තමයි අපි හැමෝම ඔකේ අපි එහෙනම් ওই ටික තමයි තින් ආර්ෂණ බොහොම ඉස්සුදී අදත් ආවට තව ලබන සතිය අනිවාර්යයෙන්ම එහෙනම් කරමුනේ ලයිව් එක ඔව් ලයිව් එක අපි ලබන සතිය අනිවාර්යයෙන්ම කරන්නම් ඒ වගේම අර මං කලින් කිව්වා වගේ අර මගේ යාළුවෝ ඉන්න අපේ දෙන්නගෙම UK ඔය ඕස්ට්‍රේලියා වගේ ගියපු කට්ටිය කියන්නේ ජපානේ ඉඳලා මෙහි ඉඳලා ඇමරිකාවල වෙන දේවල් වලට ගියපු කට්ටිය ඉතින් ඒගොල්ලොත් එක්ක සමහර කට්ටිය ඇමරිකාවලත් තියෙන සමහර අය ඉගෙන ගන්නත් ගියපු කට්ටිය ඉන්න ඒගොල්ලොත් එක්ක එකතු වෙලා වීඩියෝ එකක් කරන්නම් ජපානේ වෙන රටවලුයි සම්බන්ධයෙන් කම්පයර් කරලා කොහොමද එතකොට ඔයගොල්ලෝ තීරණ ගන්න ජපානයේ තත්ත්වය රටවල තත්ත්වය මොකද කියන්නේ ලංකාවේ ඉඳලා ඩිරෙක්ට් ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ගියපු කට්ටිය නෙමෙයි ජපානයේ ඉඳලා මෙහෙ ඉඳලා ගියපු කට්ටිය. එතකොට ඒගොල්ලෝ මෙහෙ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච කට්ටිය අපිත් එක්ක ඒගොල්ලෝ ඒ රටවලට ගිහිල්ලා කොහොමද කියලා වැඩේ කොහොම හරි ලබන සත් ඒකත් මම අර මේ SSW වීසා ජොබ් වල අනිවාර්යෙන් කොච්චර මෙහෙම අනිවාර්යෙන් කොච්චර වැඩ කරන්න ඕනද කියලා වීසෙකේ සඳහන් කරන්නේ. ඒක තමුන් රැකියා කරන ආයතන ස්ථානය අනුව වෙනස් වෙනවා අපිට වැඩ කරන්න ඕන පැය ගන්න ඒක අපි දන්නේ නැහැ කීයක් වැඩ කරන්න ඕන කියලා සමාලාට තියෙනවා දවසර පැය 12 වැඩ කරන්න ඕන සමාර දවසර තියෙන පැය 6ක් වැඩ කරලා ගෙදර යන්න පුළුවන් දවස් තියෙනවා
ඒක ඉතින් වැඩ කරන ස්ථානයන් වෙනස් වෙනවා මිසක් ඒක වීසා කේවත් ඒ ડોකියුමන්ට්ස් වල අනිවාර්යෙන් මෙච්චර ගාණක් වැඩ කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ ඔය අදාළ වාව ගන්න ආයතන ඔය වැඩට එන ආයතනය වත් එක්ක ආයතන කරන කෙනෙක් ගියුසුම තමයි දවසේ වැඩ කළ යුතු පැය ගාණ තීරණය කරන්නේ ඕකේ එහෙනම් අද අපි ඔහොමම නවත්තනවා මේ තව මොන හරි ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා තියෙනවනේ ඒවා කමෙන්ට් කරන්න මොන හරි විවේචන තියෙනවනේ ඒවා කමෙන්ට් කරන්න ඉතින් ගොඩක් දේවල් ගොඩක් කට්ටිය කලින් කරලා අහලා තිබ්බ ඔය මේ සවුන්ඩ් ප්‍රශ්න අපි එළිය කරපු නිසා ඔව් දැන් ගොඩ අපි දැන් ඇතුළට එනවා ඒක ඇතුළට එන්න පටන් ගත්තේ මේ ඇත්තටම අපිටත් ඒක තේරෙනවා එළිය හරි නිදහස් මේ වගේ එළිය කරත් නිසා අපිට මේ කාලේ ඉතරයි කරන්න පුළුවන් දැන් ලබන මාසේ නෙමෙයි ඔක්තෝබර් මාසේ මැද අන්තිම ඉඳන් කරන්න බෑ එළිය සීතල වල වීඩියෝ එකක් කරන්න බෑ නේ අපිට ඊට වඩා වහිනවා ඒ ටික නිසා ඉතින් අප කියන්නේ අපි දැනට නිමාරු දෙන සෙන්සුවල් දා. ඉතින් ඒ වගේ වෙලාවක ආයමත් මේක අස්සකකටලා ඉන්නට වැඩි අපි තාතා එළියේ ඉන්නේ එකයි එන්නේ. ඇත්තටම ගෙවල් වල ඉන්න කට්ටිය නෙමෙයි. ඇත්තම කතාව අපි ගත්තොත් අපි ගොඩක් කාට එහෙට මෙහෙට ඇවිදිනවා. ඇවිදිනවා. ඉතින් ඒක නිසා ඉතින් ඔන්න ඒ අඩුපාඩුවත් කොම් කොමල් පොඩ පොඩ හදාගත්තා. ඉතින් ඒ වගේ මොන හරි යෝජනා අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ගොඩක් කට්ටිය හොඳ කියලා තිබ්බනේ. අනිවාර්යෙන්. ගොඩක්ම කට්ටිය හොඳ කියලා තිබ්බා. සමහරක් කට්ටිය ඔය කියලා තිබ්බා පටලගෙන තිබ්බා. ඔය මං අර කියලා තිබ්බා ජපන්සෙන් ලක්ෂ 15ක් පඩි ගන්න මන් දන්න කට්ටිය ඉන්නවා කියලා. ඉතින් එහෙම ගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. මේ යුනිවර්සිටි ගිහිල්ලා මෙහෙමයි දැන් අර රොබෝස්ලා හදන කම්පැනිස් තියෙන්නේ. සමහරලාට රොබෝස් පාර්ට්ස්, රොබෝ පාර්ට්ස් කියලා මේ මම මේ කියන්නේ තනි රොබෝ මිනිස්සු වගේ හදන රොබෝස් නෙවෙයි මම මේ කියන්නේ. සමහර මැෂින්ස් ඉන්න රොබෝ මැෂින් කියලා කියන්නේ ඒ වගේ තැන් වලට ගොඩක් පඩි. දැන් සමහර හොන්ඩා ෆැක්ටරිස් තියෙනවා සමහර අයගේ මේ අර්ධකාලීන සේවකයන්ගේ පඩි පටන් ගන්න N700 800 පටන් ගන්න පැයකට මේ දිවා කාලවලට මම මේ කියන්නේ. එහෙම තියෙනවා ජොබ් නැතුව නෙමෙයි. නැතුව නෙමෙයි. ඒ හැමෝටම නෙමෙයි. ඒ වයික ඉගෙන ගන්න තමයි IT ශේෂ්ත්‍රයේ කට්ටියගේ ජොබ්ස් වලට ගත්ත මැනුවල් ඉන්කම් එක සාමාන්‍යයෙන් දාන්න ඒක තනි කරම යන්නේ කොළ 450 500 600 700 පටන් ගන්න. ඉතින් මාසෙ අනිවාර්යෙන් කොළ 100කට යන්න පඩිය. මම හඳුනන ප්‍රංශ කොල්ලෙක්ට අපිත් එක්ක ලැන්ග්වේජ් ස්කෝල් එක හිටපු. එයා ඇනිමේ වැඩ කරන්නේ. ඉතින් එයාගේ පඩිය කොළ 70කට වැඩි මාසෙට. එයා හොයනවා. ඒ සමහර කම්පැනිස් වලින් පඩියක් දීලා ඉන්න ගෙදරටත් ගෙවනවනේ 90ක් විතර. ඒ වගේ කම්පැනිස් වලින් ඒ වගේ ලොකු පඩියක් ගෙවන තැන් වලින්. එතකොට මේ එහෙම තියෙනවා ලංකාව ගේම තමයි. ලක්ෂයක් නම් පඩි ගන්න කට්ටියක් ඉන්නවා. ඒකට ඉතින් තමන්ගේ ක්වොලිෆිකේෂන් තියෙනවා. ඒක තමන් සුදුසුකම් හදාගන්න. එහෙම නැතුව අරය ගන්න හින්දා මට නෑ. එහෙම කියන්න බෑ අපි. එහෙම ඒ කෙනෙක් අදාළ තැනකට ඒ මට්ටමට පඩියක් කරගෙන වැඩක් කරන්නේ එයා ඒ මට්ටමට ඉන්න කාලයක් කැපකිරීමක් කරලා ආරයන් මහන්සියලා ඒ ඊට අදාළ සුදුසුකම් හදාගෙන තමයි ලෙවල් එකට යන්නේ. දැන් මම දන්නක්කට එයාට තියෙනවා මම දැන් ඩිග්‍රීස් තියෙනවා 3-4ක් තියෙනවා. එයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන තියෙනවා ලංකාවේ ඩිග්‍රීස් තියෙනවා මෙහෙ තියෙනවා සීමා කරලා තියෙනවා අනම් මන ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඉතින් නැතින් දැන් මම දන්න ડોක්ටර්ස් ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න ඒගොල්ලෝ 120කට වැඩි පඩිය ගන්නවා මාසෙට. ඒක තමයි කියන්නේ දැන් ඒ මට්ටමට එන්නේ ඒගොල්ලෝ කාලය කැප කරලා කැප කරලානේ ඉගෙන ගන්න. එහෙම නැතුව මේ ඇවිල්ලා ලක්ෂ 15ක් අපි මේ එක්කෙනෙක්ට ලක්ෂ 15ක් කම් වෙනකොට අපි ඔක්කොම ලක්ෂ 15ක් දෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. අනේ අනික මායි නිසල් ගත්තා නිසලුත් ගත්තා නිසල්ට හැම පඩිනේ මට හැම මට හැම පඩිනේ මට හැම වෙන්නේ. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ ඉතින්. ඒක අපි වැඩ කරන ආයතනનો පඩිය වෙනස් වෙනවා. ඒක තමයි ප්‍රාන්තිත් අනුව පඩිය වඩා වෙනස් වෙනවා. රස්සාව අනුවත් වෙනස් වෙනවා. රස්සාවේදීන වගකීම් අනුවත් වෙනස් වෙනවා. ඉතින් ඒක තීරණය කරන්න බෑ. ඉතින් ඕගොල්ලෝ අප කිව්වම වරදා කියන ඕගොල්ලෝ ගොඩක් සමහර කට්ටි ඉන්නවා දෙයක් කිව්වම හිතන්නේ ආ මෙච්චර හම්බෙලා මෙහෙම හම්බෙනවා. ඒගොල්ලෝ කල්පනා කරලා බලන්නේ හම්බෙන සල්ලි ගැන විතරයි. නමුත් මේ මුදල ඒ මුදල් ප්‍රමාණයට යන්න කරන්න ඕනේ වැඩ ප්‍රමාණය ගැන දන්නේ නැහැ. ඊට පස්සේ ඒ සල්ලි ගැන හිතලා වැඩේ පටන් ගන්නවා. අන්තිමේදී මගින් අතයල්ලා දාලා දමල ගහලා ඊට පස්සේ වැඩේ වරද්ද ගත්තට පස්සේ වටේම ඉන්න කට්ටියට වෙන වෙරි. ඉතින් අපි ඒක අපි සාමාන්‍යයෙන් අපි දෙන සාමාන්‍ය නෙමෙයි කියපු මෙච්ච දේවල් කිව්ව අපි දන්න දේවල් ඇත්තනේ අපි දන්න දේවල්. අපි අත්දැකලා දෙන අත්දැකීම් සහ අපි ආශ්‍රය කරලා දෙන පුද්ගලයන්ගේ අත්දැකීම් ඒගොල්ලන්ගේ ජීවිතේ අපිට මේ මේවල කියන්න බැරි ගොඩක් දේවල් තියෙනවා පුද්ගලයා අපිත් එක්ක ඇවිල්ලා කතා බහ කරපුව ගොඩක් දේවල් තියෙනවා. දැන් මට මම මුතුමු ධාරණයක් කියන්න මට මේ රටට ආවිල්ලා මාස 3යි. මම කියනවා ඊගෙන කම්මුණා. ඉතින් එයා මගෙත් ඒ වගේ කතා වැඩි මට කිව්වේ මල්ලි ඉස්කෝලේ ඵලයක්. අපි කරපු ගොන් වැඩ කරන්න එපා කියලා කිව්වා. දැන් මම එතකොට දන්නේ නැහැ එයා හිටපු වීසා කැටගරිය මොකද්ද කිඳවන්න මොකුත් දන්නේ නැහැ. ඉතින් එයා මට කිව්වේ මම පස්සේ තමයි දැනගත්තේ එයාගේ මොකද්ද ප්‍රශ්නේ කියන එක. එයා මට කිව්වේ මෙච්චරයි. දැන් එයා ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ නැතුව එහෙම ඉඳලා ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කිව්වේ ඒ මනුස්සයා අපිට කිව්වේ මල්ලි ඉස්කෝලේ ඵලයක් මොන දේ වුණත් කමන්නේ වැඩි වැඩ කරන්න එපා. ඒ අවුරුදු 4 කට්ට ගාපන් ඊට පස්සේ ඔබට ඕන දේක් කරගන්න පුළුවන් මට්ටමක් එනවා. ඉතින් දැන්
සමහර කෙනෙක්ට මේක තමයි සුපිරි ඒකින්ද මේ මිනිස්සුත් ඒකට දාන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ කල්පනා කරන්නේ එතනින් එහාට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මමත් එදා සල්ලි ගැන හිතලා ඒ තීරණ ගත්තා නේද මම මෙතන කොහොමද වාඩිලවා තින්නේ නැහැ. හැංගිලවගෙන ජීවත් වෙන්න ඕනේ. අපිට කියලා මොකද්ද කරන්න පුළුවන්? අම්මා තාත්තා මරනවා ලංකාවටත් යන්න යන්න වෙන්නේ. යන්න පුළුවන් එන්න බෑ. තමන් ගෙනවට ෆෝන් එකක් ගන්න පුළුවන්. අපේ නමර අපිට කියලා කිසි දෙයක් මෙහෙ කරගන්න බැහැ නේ. ගොඩක් දැන් ඕනේ. අපිට කියලා ඉන්ෂුරන්ස් එකක් දාගන්න පුළුවන්.47 ඉතින් ඔයගොල්ලෝ පුළුවන් නම් ෂෙයා කරලා සපෝට් එක දෙන්න නේ අනිවාර්යයෙන් මේ නේද අද අපි සමු ගන්නවා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි සෑනවල සෑනවල